අයිබෝවන් වාද විවාද සංවාද මතවාද ගොඩ නගන වාදපිටිය අදත් සජීවීව ඔබට පුළුවන් අපත් සමග එකතු වන බිඳුවයි එකයි එකයි පහයි තිස්තුනයි හැත්ත දෙකයි හැට දෙකින් බිඳුවයි එක එකයි හතයි තිස්තුනයි හැත්ත දෙකයි හැට දෙකින් දැන් ඉතින් දින සීයේ අනික් පැත්ත යන්නේ කියන්නේ පටන් ගත්ත පැත්ත ඉවරයි දැන් අවසන් කාලේ කියන්නේ කියන්නේ තව දින 40ක් විතර තමයි ගණන් කළ බැලුවතින් තියෙන්නේ ඊටත් අඩු සංඛ්‍යාවකට එනවා. ඉතින් කෙසේ නමුත් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව තමයි අපි අද දවසේ කතා කරන මාතෘකාව. මොකද මේ ජාතික ආණ්ඩුව කියන එක දැන් අලුත් සංකල්පයක් නෙවෙයි හැමෝම කතා බහට ලක් කරනවා. මොකද්ද මේ ජාතික ආණ්ඩුව? මොන විදිහටද මේ ජාතික ආණ්ඩුව හැදෙන්න යන්නේ? එතකොට කවුද ජාතික ආණ්ඩුවේ ඉන්නේ? මුළු පාර්ලිමේන්තුවම මේ පාලනය සඳහා එක්කාසු කරගන්න ආණ්ඩු ක්‍රමයක් විදිහට පහුගිය දවස්වල කතා වුණා. ඒ අගමැතිතුමා විවිධ ප්‍රකාශ කළා. අපි බලමු ඒ අනුව අද දවසේ මේ ජාතික ආණ්ඩුවේ අවශ්‍යතාවය සහ එය රටේ පැවැත්මට කොයි ආකාරයෙන් බලපාවිද කියලා. අපි කතා කරා අද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ලක්ෂ්මන් නිකුණාරච්චි මහත්මයාට සම්බන්ධ වෙන්න ඔවුන්ගේ පක්ෂය වෙනුවෙන් අයබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයබෝන්. ඒ වගේම අද එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ අපත් සමග එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහත්මයා. අයබෝන් ඔබත් පිළිගන්නවා. අයබෝන්. එවගේම අපත් සමග සම්බන්ධ වෙනවා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරු මහත්මයා. අයබෝන්. අයබෝන්. අද තවත් සම්බන්ධ වීමට නියමිතව සිටින්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා එම් සුමන්තිරන් මන්ත්‍රීතුමා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා එතුමාගේ පැමිණීම එතුමාට ආසනය වෙන්නලා තියෙනවා. එතුමා එනතුරු අපි වැඩසටහන ආරම්භ කරනවා කිව්වා වගේම වෙලාවට ඔබට 01:05 33:62 01:07 33:62 සම්බන්ධ විය හැකි. මනුෂ නනකර මන්ත්‍රීතුමා දැන් 35:15 නැත්නම් 25:20 මම දැක පුවත්පතේ දාලා තිනවා ඔබතුමාල මේ ඉල්ලන්න බෙදා ගන්න ඉල්ලනවා කියලා ඉවරලා මේ ජාතික ආණ්ඩුවක් හදන්න ගියාම ඇමති ධූර සහ නියෝජ්‍ය ඇමති ධූර අතරම මේ 35ද 15ද 10ද 20ද මේ කියන ඇමති ධූර බෙදා ගැනීම කියන කාරණාව අද වෙනකොට පක්ෂයේ සභාපතිතුමාටත් ඒ වගේම මහලේකම්තුමා ඇතුළුවේ ජ්‍යෙෂ්ඨයින් වෙත පැවරීම මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. මොකද මේ සංකල්පය ජාතිකාණ්ඩු සංකල්පය කියන්නේ ඇමතිකම් 15ද 10ද කියලා තීන්දුව කරනවට වඩා මහා බරපතල දේශපාලනික සිද්ධාන්තයක් අපි ගැඹුරින් සාකච්ඡා කරලා බැලුවම මේක මේ ලේසියට ඇමති ධූර බෙදා හදා ගැනීමක් නෙවෙයි ජාතිකාණ්ඩුව කියලා කියන්නේ කියන එක අපි පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕනේ. මොකද ජාතිකාණ්ඩුවක් හදන්න නම් පළවෙනිම කාරණාව මගේ පුද්ගලික දැනුමේ හැටියට ජාතික අවශ්‍යතාවයක් තිබිය යුතුයි. ජාතික අවශ්‍යතාවයක්. එතකොට ජාතික අවශ්‍යතාවයක් හැටියට ගත්තාම රටේ යුද්ධයක් පවතින අවස්ථාවක්, එහෙම නැත්නම් රටේ සුනාමි වගේ වෙසනයක් ඇති වෙච්ච අවස්ථාවක්, ඒ වගේ අවස්ථාවලදී උත්සාහ කළා. නමුත් එහෙම සිද්ධ කරගන්න බැරි වුණා. ඒ වගේ අවස්ථාවලදී හැමදාමත් යුද්ධය පවතින අවස්ථාවෙදිත් මෙච්චර කල් තිබුණේ සභාගාණ්ඩු. ඒකනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතුළු පක්ෂ කියන කණ්ඩායම එකතු වෙලා හැදුණු සභාගාණ්ඩු. හෙට දවසේදී ජාතික ආණ්ඩුවක් හදද්දී එහෙම හදන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා පෙළගස්සන්නට ඕනි. එතකොට මේ අවශ්‍යතාවය යහපාලන ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජාතික ආණ්ඩුවක් සියලු පක්ෂ එකතු වී ජාතික ආණ්ඩුවක් ගොඩනගනු ලැබේ කියලා තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරනවා. දැන් අපිට තියෙන ගැටලුව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි පක්ෂයක් විදියට සමස්ත පක්ෂයක් විදියට මේ රාමුවට එකඟ වෙලා තියෙනවා. ජාතික ආණ්ඩු වැඩකට අපි එකඟයි කියන කාරණාව. හැබැයි මේකේ ඇතුළාන්තය පිළිබඳව අවසාන එකඟතාවය පිළිබඳව නෙවෙයි මේ කතා කරන්නේ. දැන් මෙතනට යන්න ජාතික ආණ්ඩුවක් නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මේ ජාතික ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත් වෙන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ TNA එක, එක්සත් ජාතික පක්ෂය, එතකොට ජනිපේ, මහජන එක්සත් පෙරමුණ, මේ සියලු පක්ෂ මේකේ කොටස්කරුව වෙන්න ඕනි. ද්‍රවිඩ මේ මුස්ලිම් කොංග්‍රසය, මේ සියලු දේ තොණ්ඩමන්ලගේ පක්ෂ, මේ සියල්ල. හැබැයි අද වෙනකොට මේ සියල්ල එකඟතාවයක් එක්කද මේ ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳව කතා වෙන්නේ නැහැ. මට හිතෙන්නේ නැවත වතාවක් පක්ෂ දෙකක් එකතු වෙලා, එහෙම නැත්නම් කණ්ඩායම් කීපයක් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිළිබඳව කතා වෙන. එහෙනම් මේක ජාතික ආණ්ඩුවක් නෙවෙයි. බාධා කිරීමක්. දැන් ඔබතුමා කියන විදිහට ඒ අවශ්‍යතාවයත් එක්ක දරපු සුනාමිය වෙලා වෙ නැති, යුද්ධය වෙලා වෙ නැති ජාතික ආණ්ඩුව. එහෙමනම් දැන් වර්තමානයේ මොකටද? නෑ ඒක තමයි මම කියන්නේ. දැන් පළවෙනියෙන්ම මේ සංකල්පමේ වශයෙන් මේකට අපි හරි හිතමු අවශ්‍යතාවය පිළිබඳව අපි මේකේ අවශ්‍යතාවය පිළිබඳව කතා කරද්දී මේකට මූලික මේ කාරණා කණ්ඩායම එකතු කර ගැනීම පිළිබඳව කොහොම වුණත්
මේ කණ්ඩායම් එකතු වීම පිළිබඳව ගැටලුවකුත් මතුවලා තියෙන. එහෙමනම් නැවතත් ගොඩනැගෙන්නේ සභාග ආණ්ඩුවක්ම තමයි. එතකොට මේ සභාග ආණ්ඩුවක් හදන්නේ කුමක් සඳහාද? මේ සභාග ආණ්ඩුවක් හදන්නේ කුමක් සඳහාද කියන අවශ්‍යතාවය පැහැදිලි කරද්දී කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ජනාධිපතිවරයාට තියෙන බලතල පාර්ලිමේන්තුව කරා යම් බල ප්‍රමාණයක් යොදවීම සඳහා, ඒ වගේම මැතිවරණ ක්‍රමේ සංශෝධන සිද්ධ කිරීම සඳහා, මේ සඳහා එකට එකතු වෙලා ගමනක් ගිහිල්ලා රටේ ක්‍රමවේදය වෙනසක් කරන්න තමයි මේ එකතු වෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත් කියනවා හොඳයි, මේ ක්‍රමවේද දෙකම මැතිවරණ ක්‍රමේ වෙනසක් ඇති කරන්න, ඒ වගේම ජාතික මේ ජනාධිපති ක්‍රමයේ වෙනසක් ඇති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය දෙන සූදානම්. ඒ වගේම ජාතික ප්‍රතිපත්තීන් වෙනස් කරන්න. ඒ කියන්නේ මැතිවරණයෙන් මැතිවරණයට ඇමති මාරු වෙනකොට වෙනස් නොවන අධ්‍යාපන ප්‍රතිපත්ති, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආදී සියලුම ප්‍රතිපත්තීන්, ජාතික ප්‍රතිපත්තීන් සකස් කරන මැතිවරණ කොමිසම් හදන, මේ සියලු කොමිසම් සඳහා කට්ටියපත් කරන මේ එක කාලයක් වෙනුවෙන් අපි එකඟතාවය පළ කරන්නම්. හැබැයි මේ සියලුම කාරණා සඳහා ශක්තිමත් සහයෝගයක් ලබා දෙන්න. මට පුද්ගලිකව තියෙන කාරණාව, ඒක ඒ සඳහා මේක ජාතිකාණ්ඩුවක් නම් බොහොම හොඳයි. ජාතිකාණ්ඩුවක් නම් සියලු පක්ෂ නියෝජනය වෙන එකක් බවට පත්විය යුතුයි. හැබැයි අපිට පේන්න තියෙන්නේ මේක ජාතිකාණ්ඩුවක් නෙවෙයි, නැවත වතාවක් සභාග ආණ්ඩුවක් හැදෙන එක. එහෙම නැත්තම් සමහර වෙලාවට ජනතාව අපිට චෝදනා කරાવી බලය පිළිබඳව තියෙන අවශ්‍යතාවය මත, ඇමති ධූර පිළිබඳව තියෙන අවශ්‍යතාවය මත ඇමති ධූර කීපයක් ලබා ගැනීම සඳහා මේ ඒකනේ. දැන් ඔබතුමා මගෙන් අහන්නේ චතුර පටන් ගන්නෙදිම අහන්නේ ඇමති 10ද 35ද 15ද. දැන් මේක තමයි සමාජගත වෙන කෑල්ල, සමාජයට යන කෑල්ල මේක. එතකොට 35ද 15ද ඇමති ධූර සංඛ්‍යාව 50 100 වෙනවද? එතකොට කවුද මේකෙදි අවසාන වශයෙන් නැවත වැරදිකාරයෝ වෙන්නේ? නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලලෝභී කණ්ඩායමක් බවට පත් වෙලා මෙන්න මේ ඇමති ධූර සඳහා සභාග ආණ්ඩුවක් හදාගන්න යනවා කියන කාරණාවට එනවා. මම කියන්නේ ඒකයි. එතනදී අපි එතනදී විරුද්ධයි. ඒක නෙවෙයි. සමස්තේ මුළු පාර්ලිමේන්තුවම එකට එකතු වෙලා මේ වගේ රටට වැදගත් සංශෝධන රාශියක් එකතු කර ගැනීම වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් හැටියට ඒක සලකලා යුද්ධයටත් වඩා රටේ තියෙන සියලුම කාරණාවලට වඩා බරපතල ජාතික අවශ්‍යතාවයක් විදියට මේක තේරුම් අරගෙන එකට එකතු වෙලා මේක කරනවා නම්, සියලු පක්ෂ එකතු වෙලා කරනවා නම් මම හිතනවා ඒක හොඳයි කියලා. හැබැයි තියෙන ප්‍රශ්නේ අද වෙනකොට මේ ආණ්ඩුවේ ඇතුලේ අපි දන්නවා විවිධ පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් ඉන්නවා, විවිධ ඇමතිවරු ඉන්නවා. දැන් මේ වෙනකොට ඇමතිවරු දෙන්නෙක් මේ ආණ්ඩුවෙන් ඉල්ලාස් වෙලා තමන්ට ලැබිච්ච අමාත්‍ය ධූරවල වැඩ කරගෙන යන්න බෑ කියලා. අමාත්‍යවරු දෙන්නෙක් ඉල්ලාස් වෙලානේ, රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ෆයිස මුස්සාපා මැතිතුමා සහ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා මේ වෙනකොට ඉල්ලාස් වෙලා තමන්ට තමන්ගේ අමාත්‍යංශවල වැඩ කරගෙන යන්න බෑ. තමන්ට අදාළ ආයතන ගැසට් කරලා නැහැ, තමන්ට අදාළ ආයතන නැහැ, අපිට පොරොන්දු වෙච්ච නැහැ කියලා. එතකොට අභ්‍යන්තරයේ ඇමතිවරු ඇමතිවරු අතර අර්බුද නිර්මාණය වෙලා තියෙන යුගයක්. දැන් මේ කට්ටියම එකතු වුණොත්, දැන් එක්සත් ජාතික පක්ෂය ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් මතවාදයක් එක්ක යන පක්ෂයක්, ජනතා විමුක්ති පෙරමුණ ගත්තාම සමාජවාදී කියන තමන් සමාජවාදී කියාගෙන යන කණ්ඩායම, එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තාම මැදමාවතේ ගමන් කරන පක්ෂයක්, එතකොට යම් යම් ජාතීන් නියෝජනය කරන පක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානය එක් අංශයක් නියෝජනය කරනවා, එතකොට හෙළ උරුමය දකුණේ බෞද්ධකම වෙනුවෙන් කතා කරන, එතකොට මුස්ලිම් ජාතික වෙනුවෙන් කතා, මේ කට්ටිය එකට එකතු වෙලා කොහොම ජාතික ආණ්ඩුවක් හදන්නද? මේ කියන්නේ එහෙම පොදු හැමෝටම පොදු වෙච්ච මහා බරපතල කාරණාවක් නොමැති අවස්ථාවකදී මේ කට්ටිය එකතු වීම පිළිබඳව යම් කිසි සැකසංකාවක් තියෙන. හැබැයි මේක හරහා මේ කියන මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරලා මේ කියන මේ ජනාධිපති ක්‍රමයේ වෙනස් කළා. මොකද මේව මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ, ඒ වගේම මහින්ද චින්තනයේ ලොව දිනන මග තුළ යෝජනා කරපු වැඩසටහන් මේවත්. මේවා ඉදිරිපත් කළා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරනවායි කියලා. ඉදිරිපත් කළා මේ ජනාධිපති ක්‍රමයේ වෙනසක් කරනවා. ඒ නිසා මෙන්න මේ සඳහා සහයෝගය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට බැරි කමක් නැහැ. හැබැයි මෙන්න මේ සහයෝගය දෙද්දී අපිට සැකයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 52ක් විදියට මැතිවරණ ක්‍රමයටත් ආණ්ඩු ක්‍රමයේ විද්‍යවස්ථාව සංශෝධනයටත් සහයෝගය දෙද්දි කොයි වෙලාවකදී හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් මැතිවරණ ක්‍රමයේ වෙනස් කරලා ලියවිල්ලකට පමණක් වෙනස් කරලා ජනාධිපති බලතල ටික අගමැතිවරයා වෙත පවරගෙන ඒකට උත්තර සිද්ධ කරලා මැතිවරණය සුපුරුදු පරිදි තියන්න යන ගමනක ආරම්භයක්ද කියන එක අපිට යම්කිසි සැකයක් මතුවෙනවා. ස්තුතියි අජිත් මහනපෙරම මන්ත්‍රීතුමා. දැන් මේක ඇත්තටම බලය තියෙන්නේ ඔබතුමාලට, එක ඇත්තෙන් ගත්තම ජනාධිපතිවරයා හිටියට හැන්ද තියෙන්නේ ඔබතුමාලා ගැතේ වගේ.
දැන් ඔක්කොම ලැබිලා තියෙන වෙලාව. ඉතින් ඔය මැතිවරණ ක්‍රමයට වෙනස් කරන්නේ නැතුව මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව එකපාර ඇයි දැන් ඔබතුමාලා මේ තියෙන ක්‍රමයටම ඡන්දේ තියන්න හොඳයි. හැබැයි ජාතික ආණ්ඩුව ඉතින් මේකට වඩා හොඳයි මේ තියෙන එකම පවත්වාගෙන යන එක තව කාලයක් කරගෙන යන්න පුළුවන්. ඔව් දැන් මෙහිමයි සතුට. දැන් අපි පහුගිය දවස්වල මැතිවරණ වේදිකාවට ගිහිල්ලා ජනතාවගේ ඡන්ද ඉල්ලුවා. මේ ඡන්ද ඉල්ලුවාම අපි දීපු ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙනසකට එක්වෙමු මෛත්‍රී පාලනය දින 100කින් අලුත් රටක්. ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි සඳහන් කරා. අපි ඒක ක්‍රියාත්මක කිරීම තමයි කරන්නේ. ඒකේ කොතනකවත් නැහැ මැතිවරණ ක්‍රමය වෙනස් කරන එකයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන එකයි එකට කරනවා කියලා. ඒක දින දෙකකට තියෙන්නේ. දෙවිධයකට තියෙන්නේ. එතකොට අපි දින 100කට කරා. ඔව් දින ඔව් නමුත් ඒක එකට කරනවා කියලා නැහැ. ඒ කියන්නේ අපි ඒකට පොරොන්දුවක් දුන්නා. දැන් මේක එකටද කරන්නේ දෙකටද කරන්නේ කොහොමද කරන්නේ කියන එක නෙමෙයිනේ. අපි පැහැදිලි කරලා තියෙනවා දෙවිධයකට දෙපාරකට මේක කරන්න. දැන් ශ්‍රී ලංකාවේ දස් පක්ෂයට වෙලා තියෙන්නේ දැන් තමුන්ගේ පක්ෂ තුල ආරවුල්. නායකයෙක් හොයාගන්න බැක් කෙනෙක් කියනවා මහින්ද රාජපක්ෂ ගේමු කියනවා. තව කෙනෙක් කියනවා චන්ද්‍රිකා නෝනා හොඳයි කියනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ කවුරුත් ඕන්නේ අපිට නිමල් සිරිපාල මහත්තයා හොඳයි කියනවා. තව කෙනෙක් කියනවා ඔය කවුරුවත් ඕන්නේ ඒ වෙලාවට බල්ල අපි කෙනෙක් පත් කරගමු කියනවා. මේකේ විවිධ හැලහැප්පීම් තුන තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොට මේකේ කාලය කහා දාන්න ඕන හිඳ විවිධ මතිමතාන්තර ගේනවා. නමුත් අපි ආයේ විවිධ මතිමතාන්තර ගේන්න ඕනේ නැහැ. අපි පැහැදිලිව ප්‍රකාශයක් කළා ජනතාව ඉදිරියේ. අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන යම් පක්ෂයකට දීපු පොරොන්දු පත්‍රයක් නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ. ජනතාව ඉදිරියේ අපි ඔක්කොම එකහොලා පොරොන්දු පත්‍රයක් දුන්නා මෙන්න අපේ වැඩසටහන. ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ පිළිවෙල තමයි මේ වර්තමාන වෙනකොට අපි ක්‍රියාත්මක වෙන්නේ. අපි මෙතන පැහැදිලිව ප්‍රකාශ කළා චතුර දැන් අපි දැක්කා ඇතන අපි දේශපාලන පක්ෂවාදීව හිතන්නේ නැතු මොකද මෙතෙක් කල් මේ පක්ෂ ක්‍රමයේ තුල මේ රට පරිහානියටපත් වුණා. අපි ಜಾති වශයෙන් බෙදිලා වෙන් වෙලා සටන් කළා රණ්ඩු වෙලා අපේ රට පරිහානියටපත් වුණා. ජන ජීවිතේ පල්ලෙහාට කඩාගෙන වටුණා. ආගම් විදිහට අපි බෙදුණා. අපි දැක්කා පහුගිය දවස්වල ස්වාමින් වහන්සේලා ගිහිල්ලා තවත් ආගමකට ගිහිල්ලා ගහනවා. මේ බුදුහමරු අනුමත කරපු ක්‍රමයක් නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙන ක්‍රමයක් නෙමෙයි. ගිහිල්ලා ගහනවා. අර බලවේගේ මේ බලවේගේ කී කී ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා ගහනවා. ඉතින් අපි සමහරට බෞද්ධ සන්තෝෂන ආශෝක්නේ අන්න නියම හාමුදුරුවෝ. ඒ වගේ කාලකණ්ණි සතුටක් ලැබුණ අවස්ථාව තිබ්බා. නමුත් අවසානයේ උනේ අපි ලෝකේ රටවල් අතරින් හුදකලා වුණා. හුදකලා වුණා අපේ ජන ජීවිතේ අපේ ආර්ථිකත්වය මේ ඔක්කොම කඩාගෙන වටලා මේ වගේ දේවල් වෙන්න ගිහිල්ලා. අපි කුල වශයෙන් වෙන් වෙච්ච අවස්ථාව තිබ්බා. එතකොට මේ අස්සේ තව දේශපාලන වශයෙන් උත් අපි දැන් වෙන් වෙලා. මේ ආණ්ඩු වෙනවා එක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරනවා. ඊළඟ ආණ්ඩු වෙනවා තව එකක් කරනවා. දැන් දැක්කේ නැද්ද පහුගිය දවස්වල ගිය ආණ්ඩුවෙන් කරපු සංවර්ධන ව්‍යාපෘති තියෙන්නේ කවුරුවත් නවත්තලා නැහැ කොන්ත්‍රාත් කරලා දමලා ගාලා ගිහිල්ලා. ඇයි ඒ ආණ්ඩුවම මේකෙන් එකක් නැහැ දැන්. ආ එතකොට දැන් මේ ආණ්ඩුවෙන් පැහැදිලිව තීරණයක් කරන්න නවත්තලා නෙමෙයි කොන්ත්‍රාත් කාර්යයද ගිහිල්ලා තියෙන්නේ. කාර්යය මොකද කොන්ත්‍රාත් එකක්වත් නැහැ. දැන් කොන්ත්‍රාත් එකක්වත් කොන්ත්‍රාත් කාර්යයක් ගාව නැහැ. දැන් අපිද මොකෝ ගම්පහ දුම්රිය පොළ හැදුවා. කෝටි 18යි. එහෙම දමලා ගහලා ගිහිල්ලා නමුත් ඒක තමයි අපිට තිබ්බා. දැන් ආණ්ඩු වෙනස් වෙනකොට මොකද ඒක ක්‍රමානුකූල වැඩපිළිවෙලක් නොගිය නිසා මේ නොගිය නිසා ඒ අයත් බය වෙලා මේකත් දමලා ගහලා යන්නේ කියලා. මම කියන්නේ ඒ වගේ රටේ සංස්කෘතියක් තිබ්බා. දැන් ආණ්ඩුවක් වෙනස් වෙනකොට මේ වැඩ වෙනස් වෙනවා. අන්න එතනයි අපි ප්‍රකාශ කළේ අපි ඒක අබද්ධ වෙන්න ඕනේ. හැබැයි මතක තියාගන්න අපි කිසිම වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට කිව්වට කිසිම වෙලාවක මේ න්‍යාය පත්‍රයේ පිටින් යන්නේ නැහැ. මේ න්‍යාය පත්‍රයේ නැහැ ජාතික ආණ්ඩුවක් හදාගෙන ඉස්සරහට පාලනය කරනවා කියලා. මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවකට අපි යනවා. ඒ ජාතික ආණ්ඩුවක් කියලා කියන්නේ මේ හිතාගෙන ඉන්න ඔය දැන් ඔය පරණ තත්ත්වේ ඉඳන් ඉන්න ආණ්ඩුවක් නෙමෙයි ජාතික ආණ්ඩුවක් කියන්නේ. දැන් අපි මැතිවරණයකට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒක අගමැති වෙලා වැඩ කරද්දී අපි අනිත් සියලු පක්ෂ වලට ආරාධනා කරනවා එක්කහු වෙමු අපි. එක්කහු වෙනවා කියන්නේ විපක්ෂයක් නැහැ කියන එක නෙමෙයි. නැතු මේක එක පක්ෂයක් වෙනවා කියන එක නෙමෙයි. හැමෝම ප්‍රවාහයට එක්කහු වෙන්න. අර බෙදිලා වෙන් වෙච්ච කාලේ ඉවරයි දැන්. බෙදිලා වෙන් වෙන්න ඕනේ නැහැ අපි. මොකද අත්වල බැඳගම් මුරට හදන්න. මොකද අපි දැක්කා මේ රට විනාශය වෙනකොට මේ රට විනාශ කරපු අවස්ථා දිහා බැලුවාම අපි දැක්කා මන්ත්‍රීවරුන් දැන් ආණ්ඩු පක්ෂෙත් ඉන්න මන්ත්‍රීවරුන් සමහර විපක්ෂෙත් ඉන්න පුළුවන්. හොරු හිටියා වංචාකාරයෝ හිටියා මං එතනෝල් කාරයෝ හිටියා කුඩු කාරයෝ හිටියා කැෂිනෝ කාරයෝ හිටියා ගණිකා වෘත්තියේදීලා අර ඒ වගේ මඩම් නඩත්තු කරන මන්ත්‍රීවරු හිටියා ඇමතිවරු හිටියා මේවා තුල මේ රටේ ඒ අය ගොඩක් ඉස්සරහින් ඇවිල්ලා හිටියා හඬක් නගන්න බැරුව අවංක මන්ත්‍රීවරු සමහර පසුපෙළට ගිහින් තිබ්බා මොකද හේතුව
ඒයගේ හට පිළිගන්න නායකත්ය සූදනන්න දැනුත් ඒකන ජාතික ආණ්ඩුවක්කම දැන් උදාහරනැකෙ දැන් වර්තමාන වෙලා තියන්න ඔබතුමාලගේ ආණ්ඩුවක් තියනවා විපක්ෂය කෝකද කියලා හිතන්න බෑ ද විපක්ෂය කියල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඔබතුමාලගේ කරන වැඩද විවේචනය කරන්නෙත් නෑ ජනාධිපතිතුමා අපේ පොඩ්ඩක් දින සිය දීලා තියෙන කියලා කියනවා දැන් විවේචනයක් නෑ ඇත්තටම විවේචනයක් ඉඳලා හිටලා එනවා ජනතා මුක්ති පෙරමුණේ සහ තවත් පක්ෂ දෙකකින් විතරයි එතකොට දැන් ඉස්සරහට ජාතික ආණ්ඩුවක් හැදුවම රටේ විපක්ෂයක් නැති වුණාන් පස්සේ කවුද දැන් මොන හරි ප්‍රශ්නයක් වුණා මේ කතා කරන ඇතුළේ ඇතුළෙන් ප්‍රශ්න හරි හරි හොඳට යනවා හරි දැන් වර්තමානයේ තියෙන බලුවම එක්කහු වෙලා යන ආණ්ඩුවක් ඒක වැරද්දක් නෑ ඒක හරි නෑ වැරද්දක් නෑ නෙමෙයි විපක්ෂයක් නෑ විපක්ෂයක් තියෙනවා ඒ එකහුනේ අපි ගෙනාවු 50ත් දැන් බලන්න පහුගිය දවස්වල ගෙනාවු 50ක් මොනවද දුම්කලහ මැදසාර පිළිබඳ ජාතික අධිකාරිය මේකට අපි වෙන් වෙනවද මොකද මේක රටේ අතිශයින් වැදගත් 50ක් ඒකට අපි කිව්වේ අන්නේ විදියට දැන් අපි හොඳ වැඩක් කරනකොට අපි ඔක්කොම අත්වල බඳගෙන විපක්ෂයක් ඕනේ නැහැ රණ්ඩු වෙන මඩ ගහගන්න ක්‍රමවේදයක් ඕනේ නැහැ මේ 50ත් ගේනකොට එතකොට ඊට පස්සේ ගෙනාවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය 50ත් විපක්ෂයක් නැහැ ඉතින් ඔක්කොමලා එක වුණා මේවා රටට වැදගත් ධායි පණත දැන් මේ පණත් වැදගත්තුම අවුරුදු 45ක් කියලා වෙලා තිබිච්චි නේද සේනක බිබිලගේ වාර්තාව තමයි මහාචාර්ය සේනක බිබිල මැතිතුමගේ වාර්තාව තමයි මේ ආවේ අවුරුදු 45ක් කියලා වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බොහෝ මන්ත්‍රීවරු ඇමතිවරු එදා මේක ගේන්න දැඟලුවා මොකද ඒකට ඉඩක් ආවේ නැහැ ඉතින් අද එක්සත් ජාතික පක්ෂය මේක ගේනකොට නැත්නම් වර්තමාන ආණ්ඩුව මේක ගේනකොට ඒ අයත් කිව්වා මේක හොඳයි ගෙනාවු එක හොඳ දෙයක් නෑ හොඳ ඒවා කියන කම ප්‍රශ්නයක් නෑ ඔය අපි හොඳ වැඩ කරන්න බාරගෙන නරකක් ගෙනාවම මොකද කරන්නේ කවුද කතා කරන්නේ නරක ගෙනාවොත් කතා කරයි නරක ගෙනාවොත් විරුද්ධ වෙයි අයි දෙකක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි නරක දේවල් කළොත් විරුද්ධ වෙයි මොකද අපි දන්නවනේ අපිට තියෙන්නේ 40 ගානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාවක් නෑ එතුමා විරුද්ධ වෙන්න බෑනේ ඉතින් ජනාධිපතිතුමා එතුමලගේ එහෙම සංකල්පයකට එකඟ වෙලා නෑ මොකද අපි ගෙනාවේ මේ දින 100 වැඩසටහනේ අපි ප්‍රකාශයට පත් කළ දෙන්නේ මේ රටට අත්‍යවශ්‍ය 50000 කිතුම්පත් තමයි මේ කෙටුම්පත් ගේනකොට පක්ෂ ભેදකින් තොරව සියලු දෙනා අත උස්සනවා මොකද හේතුව මේක යහපාලට අවශ්‍ය දේවල් නැත්නම් මේක කැෂිනෝ පණත මේක නෑ නැත්නම් රටේ තව මොන හරි ජාතිවාදී අවශ්‍යන පණතක් ගෙනාවන නැත්නම් වෙන පක්ෂවාදී අවශ්‍යන පණතක් ගෙනාවන නැත්නම් වෙන කාට හරි අර කුඩු එතනෝල් පිළිමත පණතක් ගෙනාවන වාසි වෙන විදිහට ඔය එකකද වෙන්නේ අපි අතර විපක්ෂ විරුද්ධ වෙයි නමුත් අපි යහපාලනයක් සඳහා යන ගමනේ අපි එහෙම ඉස්ලාම් මේ පණතක් ගේන්න ඉස්සලා පක්ෂ නායකයෝ සියලු දෙනා කැඳවුලා අපි සාකච්ඡා කරමු මේ පණතේ අඩුපාඩු මොනවද මේ පණතේ වෙනස් කරන්න තියෙන දේවල් මොනවද මේක රට අහෙපත් දේවල් මොනවද ඒ ඔක්කොම අපි පක්ෂ නායක සාකච්ඡාවදී යම් එකඟතාවයකට එනවා ඇවිදින්න මේක ඉදිරිපත් කරනවා එතකොට අර අපිට අවශ්‍ය වෙලා තිබ්බේ අර මූණ මඩ ගහ ගන්න සංස්කෘතිය මේ රටෙන් නැති කරන්න මොකද අපි දැක්කා පාර්ලිමේන්තුවේ ගියාම ආණ්ඩුවයි විපක්ෂයයි මූණලා ඉන්නවා ආණ්ඩු පක්ෂය විපක්ෂයට බයිනවා විපක්ෂය ආණ්ඩු පක්ෂයට බයිනවා ඊට පස්සේ ඡන්ද තියෙන වෙලාවේ ආණ්ඩු පක්ෂය විපක්ෂයට බයිනවා විපක්ෂය ආණ්ඩුවට බයිනවා ඡන්ද තියෙන වෙලාවේදී යම් බලවේගයක් විසින් අත උස්සපන් කියන බලවේගය තුල අත උස්සලා පණත සම්මත වෙනවා සමහරට ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කැමැත්තෙන් නෙමෙයිකට අත උස්සන්නේ නමුත් අද ඊට වඩා නිදහසක් තියෙනවා සියලු මන්ත්‍රීවරුන්ට කතා කරන්න පුළුවන්කම තියෙනවා ඇමතිවරුන්ට කතා කරන්න පුළුවන්කම තියෙනවා තමුගේ තීරණ හෘද සාක්ෂිලිකව ගන්න පුළුවන්කම තියෙනවා ඒක සාකච්ඡා කරන්න විවිධ අවස්ථා හරි ගස්සලා දීලා තියෙනවා එතකොට මේ ආරවුලක් මේ මඩ ගහ ගන්න සංස්කෘතිය නැති කරනවා අපිට සුමන්තිරන් මන්ත්‍රීතුමා සම්බන්ධ වීමේ නියමිතව ඉන්නවා තමත් එතුමා සම්බන්ධ වෙන්න බවක් පේන්නේ නැහැ එතුමා කතා කරලා නැහැ අපිට මේ වෙලාවෙත් අපි සම්බන්ධ කරගෙන උත්සාහ දරමින් ඉන්නවා එහෙම වුණොත් අපි වැඩි අවස්ථාවක් මේ පැත්තෙන් එන ප්‍රශ්න වලට උත්තර දෙන්න අජිත් මාන්නප්පරම මහත්මයාට අවස්ථාවක් ලබා දෙන්නත් සූදානම්ින් ඉන්නවා ඊට ඉස්සෙල්ලා අපිට දෙන්න කෙටි විරාමයක් ප්‍රධාන පාලක මැදිරියට යමු ඔබ යලිත් වාද පිටිය සමගයි සජීවීව සම්බන්ධ වෙන්නේ ලක්ෂ්මන් නිපුණාරත්‍රි ජනතා මුක්ති පෙරමුණේ බස්නායක පළාත් මන්ත්‍රීතුමනි දැන් ඔබතුමන්ලා වේලාසන් ප්‍රකාශ කළ තියෙනවා මේ ජාතික ආණ්ඩුවක් සඳහා යන්නේ නැහැ කියලා ඉවර වෙලා ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කළ තියෙනවා එතකොට දැන් අජිත් මාන්නප්පරම මන්ත්‍රීතුමා කියන්නේ හොඳ දේවල් ගේනවා නම් මොකටද තරහක් ඡන්දේ ඉල්ලලා රාජපක්ෂ රජීමේ පරාජය කරන්න එකට එක්කාසු වෙච්ච ඔබතුමන්ලාට ඕක මොකක්ද ඉතින් ඔකත් එකතු වුණාම ඉවරනේ ජාතික ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා දැන් චතුර මං කල්පනා කරේ අපි ජාතික ආණ්ඩුව සංකල්පේ නියෝජනය කරන්නේ නැහනේ මම දන්න විදිහට සුමන්තිරන් මන්ත්‍රීතුමාත් ඒක නියෝජනය කරන්නේ නැහැ එතකොට මෙතුමාගේ පැත්තනොත් මට දැනෙච්ච විදිහ මම දන්නේ එතුමාගේ පෞද්ගලික ඔය කීප එකක්ද නැත්නම් පක්ෂේ මතයේද එතුමා නියෝජනය කරන්නේත් නැහැ
මෙතන ඔක නියෝජනය කරන්න කවුද බැලින්නම් මේ චතුර වගේ ඇතර නිකම් අද දෙරණට මේ මාර්තුකාවෙන් නෑනේ එද අපිත් පහුගිය හතරවෙනිදා රැස්වීමක් කළා මහරගම රැස්වීම කිව්වේ අපි මේ ජාතික ආණ්ඩු ප්‍රෝඩාවෙපයි කියලා එලිම අපි ඒක පැහැදිලි කරා ඉතින් මේකයි වැඩේ මේ ජනවාරි 8 වෙනිදා ඡන්දේ දුන් ඒ ජනතාවගේ ජන මතයේ තියෙන්නේ කොහයක්වත් මේ ජාතික ආණ්ඩුවක් සම්බන්ධ කොහයක්වත් සඳහනක් නැහැ. ඒ ඡන්දේ දුන්නු ජනතාවගේ ජන මතයේ තියෙන්නේ දැන් මේ රටට ඕනේ ජාතික ආණ්ඩුවක් කියන එක නෙමෙයි. එහෙමනම් මේක තියෙන්න ඕන කොහේ හරි. මම බැලුවා. මේ මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශනය සිය දිනකින් අලුත් රටක් හදන දින පොත. ඒක තියෙනවා 10 වෙනිදා තියෙන්නේ මෛත්‍රීපාල සිසේන මහත්තයා දිවුරුම් දෙන එක. ඊට පස්සේ 11 තියෙනවා අගමැතිතුමා වැඩ බාර ගන්න එක 12 වෙනිදා තියෙනවා ජාතික උපදේශක සභාවපත් කිරීම ඇවිල්ලා ඊට පස්සේ 21 තියෙනවා වැදගත් එකක් දැනට පවතින අත්නොමතික විධායක ජනාධිපතිකමේ වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තු හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුකම ව්‍යුහයක් ස්ථාපිත කිරීම. ඒකට මම තවදුරටත් කියාගෙන යන්නේ ඒක තියෙනවා 13 ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා ස්වාධීන කොමිෂන් සභා ටිකපත් කරන එකත් මේක ඇතුලේ තියෙනවා. එතකොට ඒක එහෙම එතන සඳහනක් නැහැ. ඊට පස්සේ තියෙන වැඩගත්ම එක තමයි මේකේ තියෙන 23 වෙනිදා. අප්‍රේල් 23. ඒ අප්‍රේල් 23 තියෙන්නේ 23 වෙනි බ්‍රහස්පතින්දා ඉක්ුත් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර බාරකාර රජියක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම. එම මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයට අග්‍රාමාත්‍ය ධූරයත් ඊළඟ පක්ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයත් ලබා දීම. ඊට පස්සේ තියෙනවා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයෙන් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවේ. ඊට පස්සේ තියෙනවා එම සර්වපාක්ෂික ආණ්ඩුව යටතේ රටේ ප්‍රධාන අභියෝග වලට මුහුණ දීම සඳහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ඒ අනුව ක්‍රියා කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම. එතකොට එහෙමනම් ජනතාවට දැන් දීලා තියෙන පොරොන්දු පත්‍රය ඇතුලේ තියෙන්නේ මෙන්න මේ ටික. එතකොට සර්වපාක්ෂික ආණ්ඩුවයි ජාතික ආණ්ඩුවයි කියන දෙකේ වෙනස මොකද්ද? අන්න ඒක. චතුර ඒකෙදී මෙහෙමයි. ජාතික ආණ්ඩුව කියන එක සම්බන්ධ අපි හොයලා බලුව කොහයක්වත් නිර්වචනයක් නැහැ ජාතික ආණ්ඩුව. මෙතුමා කියපුවක හරි. දැන් ඔය කියන ජාතික ආණ්ඩුවක් එහෙම වගේ එකක් හැදෙන්නේ හැදෙනවා නම් අර විදියට රට මොකක් හරි ව්‍යසනයකටපත් වුණාට පස්සේ අපි දන්න විදියට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සමහර රටවල ඔය කියන සංකල්පයට අනුව ආණ්ඩු බිහි වෙලා තියෙනවා. ඒක තමයි තියෙන්නේ. එතකොට අද මේ මොහොතේ එහෙම ජාතිකක් නැහැ. එහෙම මොකක් හරි දේශපාලන කුණාටුවක් තියෙනවා මම දන්නේ මේ එහෙම අපිට දැනගන්න ආකාරය එකක් නැහැ. එතකොට මේ කියන සර්වපාක්ෂික ආණ්ඩුවත් චතුර මේකේ තියෙන 23 වෙනි දැන් පස්සේ. ඒ කියන්නේ 23 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා. ඒ විසුරුවාට පස්සේ ඕන ආණ්ඩුවක් ජනතාවගිට තියෙනවා Tamanට පත් කරගන්න. ඒ හදන පාර්ලිමේන්තුවේ ඇතුළේ තමයි මේක හදන්නේ. ඒ සමේ දිනසීය ඇතුළත මේක හදන එකක් නැහැ. එතකොට මේකෙන් පැහැදිලි අප්‍රේල් 23 දෙන් පස් එහාට යන්නත් බෑ. මැතිවරණයකට යන්න ඕන අනිවාර්යයෙන්. මැතිවරණයකට අනිවාර්යෙන් යන්න ඕන. ඒ නිසා දැන් ඔය කියන කතන්දරේ මේක මේ ඡන්දය දුන්නු ජනතාවට අදාළ එකක් නෙමෙයි. හැබැයි මෙහෙම වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කිසිම අවස්ථාවක කියලා නැහැ මේ 23 වෙනි දැන් ඉස්සෙල්ලා ජාතික ආණ්ඩුවක් තියෙනවා කියලා. ඒ මැතිවරණයෙන් පස්සේ තමයි. ඔයක තමයි මාතෘකා. ඒක නෑ. ඒක කිසිම ભેදයක් නෑ. ඔය ඒක පැහැදිලි වෙන්න ඕන ජනතාවට. අපි මැතිවරණයට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි විටින් විට ප්‍රකාශ කළේ අපි ජාතික ආණ්ඩුවකට සහයෝගය දෙනවා කියන එක. නෑ මිතුමා ඒක නිවැරදි වෙන්නේ නෑ. මේක තමයි මගේ ප්‍රශ්නයක්. කවුද එතකොට මේ කියන්නේ මේ කවුද කියන්නේ ජාතික ආණ්ඩුවක් එතකොට මේ ඡන්දෙට ඉස්සෙල්ලා කරනවයි කියලා? මම ඒකයි එහෙම චතුරද දැන් මේක ගේන්නේ කියලා. ඒක තමයි මමත් දැකලා මම තාන්නේ. ප්‍රශ්නේ අද සමාජගත වෙලා තියෙන ප්‍රශ්නේ කවුද කියන්නේ අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරනවා ජාතික ආණ්ඩුවක් හදන්න. ඒතර ඔබතුමාලා නියෝජනය කරන්නේ නැද්ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව? අපි නෑ නෑ මෛත්‍රීපාල මැතිතුමා ආරාධනා කරන්නේ නෑ. නෑ මෙහෙමයි. නෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා. ප්‍රකාශනයේ මේ වත්මන් තත්ත්වය. වත්මන් තත්ත්වය. නෑ නෑ මෛත්‍රීපාලට මට ප්‍රශ්නේ තියෙනවා. ඒතර ඔබතුමා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද? ඒ කියන්නේ සඳහනේද? එහෙම නැත්නම් වෙන මොකක් හරිද? එතකොට මේක ගෙනාවේ කවුද? මේ අදහස මම කියන්නේ. දැන් මේක ඔබ ওই ප්‍රකාශනයේ තියෙන මෙතනින් පස්සේ. හැබැයි මේ වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධ ආරාධනාවක් කරලා තිනවා මේ ජාතික ආණ්ඩුවකට එකතු වෙන්න කියලා මැතිවරණයට කලින්.
එතකොට මේ පිළිබඳව සාකච්ඡාවක් ගිහිලා තිනවා. ඒ අනුව තමයි මේ පිළිබඳව සාකච්ඡා කරලා එකඟතාවය ගැනීම සඳහා මේ කණ්ඩායමට බාර දීලා තියෙන්නේ. මේක නේ, ඒකනේ දැන් මේ සදහන් වෙන මේ දූර බෙදා ගැනීම සඳහා දූර බෙදා ගැනීම ගැන මෙච්චර කතා බහක් ඇති වෙන්නේ ඒකනේ. 35 15 15ද කියන එක. එතකොට ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එතකොට මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ ප්‍රශ්නයක් වෙන්නේ නැති. මොකද එක්සත් ජාතික පක්ෂය පැහැදිලිව ඉන්නවා 23 වෙනිදායින් පස්සේ මේක විසිරෝලා. ඊට පස්සේ සර්වපාක්ෂික කැබිනට් එකට යනවා මිසක් 23 වෙනිදාට ඉස්සෙල්ලා අපි ලෑස්ති නැහැ. ඒ කියන්නේ කිසිම ජාතික ආණ්ඩුවක් හදන්න අපි ලෑස්ති නැහැ. මේ තුමල්ලා ලෑස්තිත් නැහැ මේ කියන්නේ. මේ 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 සමාජයේ කතා බහ වෙන එක එතකොට සමා පවතින්නේ නැති මාතෘකාවක් පිළිබඳව නිකන් ඉබේ මේ නිකන් මවාගත්තු මාතෘකාවක් පිළිබඳව තමයි ගෙනතිපු මාතෘකාවක් පිළිබඳව තමයි කතා කරන්න බලන්න. උපපාතිකව අපු මාතෘකාවක් පිළිබඳව. ඉතින් ඒක තමයි හරි විහිළුවක්. මම හැබැයි ඉතින් මෙහෙමයි චතුරෝග නිකන් ගේන්නේ නැහැ නේ මෙතනට මේ නෑ ඉතින් මේ අතරේ කතා වෙනවා මෙච්චර කතා වෙනවා පක්ෂ කතා කරනවා නම් ඒගොල්ලෝ කියනවා නම් එන්නේ කියලා මේ කතා ගන්න ඉපැයි. නෑ පක්තරේ තියෙනවා 55ද 15ද කියන්නේ. මම කියන්නම් කෙටි වෙලා තියෙනවා. ඉස්ලාම අපි අපි බලන්න ඕන මේ තිබ්බා ආණ්ඩුව මොන වගේ එකක්ද කියලා. මහින්ද මහත්තයා නියෝජනය කරපු තිබ්බා ආණ්ඩුව මට නම් හිතෙන්නේ ඒක තමයි ජාතික ආණ්ඩුව. හරි? ඒක විපක්ෂයක් තිබ්බා පාර්ලිමේන්තුවේ. ඒක හරි. හැබැයි ඕකේ නොහිටියේ කවුද? ඕකේ හිටියා එක්සත් ජාතික පක්ෂේ විශාල පිරිස 60 ගානක්ද මන්දා. ඕක නියෝජනය කළා. එතකොට චම්පික රණෝක මහත්තයා නියෝජනය කළා. එතකොට ලංකා සමසමාජ පක්ෂේ නියෝජනය කරා. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළා. ඔක නියෝජනය කර නැත්තේ අපි TNA එකයි විතරයි. අනිත් සියලු දෙනා ඕක නියෝජනය කරා. ඇත්තටම බලාගෙන යනකොට තිබිලා තියෙන ජාතික ආණ්ඩුවක් තමයි. ඒක තමයි ඒක සභා ආණ්ඩුවක්. සභා ආණ්ඩුව. අපි සභා ආණ්ඩුව කියමුකෝ. හරි. ඒක විපක්ෂයක් තිබ්බ නිසා. ඒතකොට ඒකෙන් මොකද්ද රටට කළේ? ඉතින් ඒක තමයි දැන් මේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ජනවාරි 8 වෙනිදා. එතකොට මේ ප්‍රතික්ෂේප කරපු එකක් ඇයි මේ දැන් කරලියට ඇවිල්ලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මේක මේ තියෙන 23 වෙනිදන් පස්සේ කල්ැදීමේ වමනාවක් විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තියෙනවා. ඒක නිසා තමයි මේක එන්නේ. මේක මෙතුමා නියෝජනය නොකළට මේක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ මාතෘකාව එන්නේ. හරි මෙතුමා මේකෙන් බේරුණාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපි ප්‍රශ්න කරන්නේ මෙතුමා එක නියෝජනය නොකළට ක්‍රමවේදයේ පිළිබඳවනේ අපේ කැමැත්ත අකමැත්ත කතා කරන්නේ. හැබැයි මේ මේ මාතෘකාව එන්නේ දැන් ඒක නිසා ඒක එකක් දෙවනි එක තමයි මේකේ දැන් හිටපු ආණ්ඩුවේ වංචනිකයන් දූෂිතයින් අර්බුදයට ගිහිල්ලා තියෙනවා. අන්නේ වංචනිකින් දූෂිතින් රැකගැනීමේ කටයුත්තක් හැටියට තමයි මේක දෙවනි කාරණා. ස්තුතියි අජිත් මන්නපෙර මහත්මයා ඔබතුමාගේ විපක්ෂය වෙනුවෙන් ඔබතුමාගේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විපක්ෂයෙන් දෙපැත්තක්ම කතා ගන්න වෙන ඉඳ කෙටි විනාඩි කිහිපයකින් දැන් එතකොට ජාතික ආණ්ඩුවට ඔබතුමාලා කියන විදිහේ උවමනාවක් මෙතුමලට නැත්නම් ඇත්තටම මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කණ්ඩායම් දෙකක් ඉන්නවනේ දැන්. මෙතුමා කොයි කණ්ඩායමද ඉන්නවා කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නෑ නෑ මම කියන්නේ දැන් නිදහස් පක්ෂය පැහැදිලිව නෑ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමා පැහැදිලිව ඉදිරියේද ජාතික ආණ්ඩුවක් අපි ලෑස්ති ජාතික ආණ්ඩුවකට කියන එක ප්‍රකාශ කරන්න මම අහන ප්‍රශ්නේ ඔබතුමාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුර ප්‍රියදර්ශන යාප මහ නෑ නෑ නිදහස් පක්ෂය අපි කියනවා. මම කියවනේ පක්ෂයක් විදියට අපි කියනවා ඒක. හැබැයි ඒක කිව්වා ඒක එතන ඒ ප්‍රශ්නේ ආවේ. අද මේ එක්සත් ජාතික පක්ෂයෙන් වන ජනතා විමුක්තිමත් වෙනයම් පක්ෂකින් අහු ප්‍රශ්නයක් නෙමෙයි මේක. මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි ආවේ ජාතික ආණ්ඩුවක් අරගෙන යන්න. අපි කියන්නේ බෑ. මන්ත්‍රීතුමා ඒක අපි පොරොන්දුවක් දුන්නා අප්‍රේල් 23 වෙනිදා විසිරෝනවා කියන. නෑ දැන් මුකුත් කතාවක් නැතුව එකපාරට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා ඇවිල්ලා කියනවා. මේ අපි ජාතික ආණ්ඩුවට. ඔව් දැන් ඔබතුමාලගේ ප්‍රශ්න විසඳන්න බැරි හින්දා ඔබතුමාලගේ ඉල්ලීමක් කරනවා. අපේ නිපුණාරච්චි මන්ත්‍රීතුමා කිව්වා වගේ මේක කල්ලර ගන්න ඕනිද තමයි මේ ජාතික ආණ්ඩුවක් ගෙනල්ලා මේ ඡන්දේ කල් දා ගන්න හදන්නේ. ඒ කල්ලරිය මොකද වාසිය? ඒක මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා හිතනවා. ඒක වාසියක් වෙන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නේ? ඔක ඇතුලේ තියෙනවනේ දැන් කට්ටියක් කෑ ගහනවනේ. දැන් ප්‍රශ්නයක් නැත්තේ නෑනේ. කට්ටියක් කෑ ගහනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැවත ඒ වෙලාවට බලාගමු. දැන් මෙන්න මේ වෙලාවට දැම්මම නේ නුගේ ගොඩ යහරේ මේ රැසින්දිය තියන්නේ මේ වෙලාවේ දැන්නේ. නෑ 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 නෑ. ඔතන බය වෙන්න එපා ඒකට. අපි බය නෑ. වෙලාවට අවශ්‍ය දේම කරන්නේ අපි ඒක. ඒක පක්ෂ දින්දුවන්නේ. බයක් නෑ. හරිද? අද ඔබතුමාලා කලබල වෙලා නේ සම්බන්ධයෙන් උගේ කොට පිළිපදව මම ජාතික ආණ්ඩු ප්‍රශ්නේ කියන්නේ කවුද? අපි කලබලයක් නැහැ. අපි මේ එදා අපි ජනතාවට දීපු පොරොන්දු පත්‍රය අනුව ක්‍රියා කරන්න අපි මැදිලා ඉන්නවා. අපි ඒක කරනවා. මේකේ කොහෙවත් නැහැ ජාතික ආණ්ඩුවක් ගේන විශ්වාසය ඊළඟ ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමාලගේ දැන් ආණ්ඩුවේ කියන්නේ ඇතුලේ ගත්තන් පස්සේ කැබිනට් ප්‍රකාශක කියන්නේ එක කතාවක්. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ ඒක එහෙම නෙමෙයි කියලා කරලා. ඒතකොට දැන් මේ කියන කතා පහුගිය දවස්වල කරපු ගොඩක් කතාවල ප්‍රශ්න තිබ්බා.
මංගහන්නේ එතකොට දැන් අකිල විරාජ් කාර්යවස මහත්මයා කියනවා කිසිම මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පිළිබඳව කතා වුණේ නැහැ. කතා වුණේ නැහැ. ඒක විරුද්ධත්වයක් වෙලා නැහැ. ඔව් දැන්. එතම හරි. ඒත් ඒ වුණාට දැන් රාජිත සේනාරත්න මහත්මයා කියන්නේ එකඟතාවයක් ආවේ නැහැ කියලා. මේ සම්බන්ධයෙන් ඒකන් තා ඒක නේ. දැන් තාම ඒ දැන් අපිට මේකේ තියෙනවනේ චතුර එක එක ගන්න එක එක දිනේ තියෙනවා ගන්න තියෙන. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම එක වගන්තියක්, එක කතාවක්. මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම තව කතාවක්. මේක දෙක එකට පටලව ගන්න ඕනේ නැහැ. මේක වෙන වෙනම සඳහන් කරලා තියෙන කාරණා දෙකක්. එතකොට මේක ගැන කතා කරනකොට මේ වෙලාවේ අපි විශේෂයෙන් කතා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන කතාව. ඒක සාකච්ඡා කරනවා. ඒක දැන් වෙනකොට සාකච්ඡා කරලා සෑහෙන දුරට ඇවිල්ලා තමන්ගේ දැන් සතියක් වගේ ඇතුළත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන දැන් ඇවිල්ලා තියෙනවා. 19. ඔව් ඒක ඉදිරිපත් කරන දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක ගැන තාම අපි ඒකට බැස්සේ නැහැ. දැනට යම් යම් පොඩි පොඩි සාකච්ඡා මට්ටම් සර්වපාක්ෂිකව තියෙනවා. එතකොට ඊළඟ මැතිවරණේ එන්නේ ඔය අලුතෙන් බැහැලා ගේන ක්‍රමෙන්ද? මෙමයයි දැන් අපි දින 100ට ඉස්සෙල්ලා පොරොන්දු වුණා. අපි පොරොන්දුපත්ව දිහා බැලුවොත් එහෙම ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම. අපි මේක ගේනවා පාර්ලිමේන්තුව ගලන් නීතිය කෙටුම්පතක් විදිහට හරි පනත සම්මත කරගන්න. ඔව් නෑ මං කියන්නේ ක්‍රමයේ ගෙනල්ලා සමහර විට ඔව් සමහර වෙලාවට ඊට පස්සේ අපි මේක ගෙනල්ලා ඉවරනට පස්සේ අපි 23 වෙනිදා විසිරනවා. ජාතික ආණ්ඩු ගහන්න අපි ඊට පස්සේ ජාතික ඕන ආණ්ඩුවක් නෑ අපි මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් නෑ මේ ඡන්ද ක්‍රමයේ තියන්නේ ඔබතුමා මේ ඡන්දයේ තියන්නේ පැහැදිලි ක්‍රමයට දන්නේ ඔව් ඒතොර 23 වෙනිදා විසිරනවා මැතිවරණ කොමසාරිස්තුමා ලෑස්ති නම් අලුත් ක්‍රමයට තියන්න මොකද අපි 23 වෙනිදා විසිරනවා හරි හරි ලෑස්ති නම් ඒ අලුත් ක්‍රමයට අපි තියනවා හැබැයි බැරි වෙලා හරි ලෑස්ති නැත්නම් කරන්න දෙයක් නෑ අපිට පරණ ක්‍රමයට තියන්න වෙනවා ඒතොර ඊළඟ ඒ ක්‍රමයේ අත්දා බලන්න වෙන්නේ අලුත් වෙනස් කරන ක්‍රමයේ ඊළඟ මැතිවරණ එකයි මැතිවරණ කොමසාරිස්තුමා අපි පාර්ලිමේන්තුවේ 50 සම්මත කරලා අලුත් මැතිවරණ ක්‍රමය ගේනවා දින 100 තුල. නමුත් ඒක ක්‍රියාත්මක කරනකොට සමහරට සීමානි මොකද අපි පොරොන්දුවක් දීලා තිනා 23 වෙනිදාට මේක විසිරවනවා. නැත්නම්. එතකොට අපි ඊට පස්සේ මැතිවරණ කොමසාරිස්තුමාට පුළුවන් නම් සීමා නිර්ණය කරගෙන ඔක්කොම ටික කරගන්න. අපි ඒ 23 වෙනිදාට දැන් අදාළ කාලය තුල මැතිවරණේ පවත්වන්න ප්‍රශ්නයක් නැහැ. ස්තුතියි. මැතිවරණ කොමසාරිස්තුමාට දැන් ওই වැඩේ පුළුවන් වේවිද? අපි කතා කරමු මේ සම්බන්ධයෙන් මේ විරාමයෙන් අනතුරු. ඔබ යලිත් වාද පිටිය සමග සජීවීව සම්බන්ධ වෙන්නේ. අපි දුරකථන ඇමතුම් සම්බන්ධ කරගන්න අවස්ථාව මේ ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය අපි කතා කරන්නේ. දැන් ජාතික ආණ්ඩුව කාටද ඕන කියලා තමයි කතා වෙමින් ඉන්නේ. ඉතින් කාටක්වත් ඕනේ නැහැ වගේ බලන් ගියාම මට ඇරෙන්න. HV ධර්මසේන මහත්මයා අපත් සමග සම්බන්ධ වෙනවා මේ වෙලාවේදී. ආයිබෝන්. ආයිබෝන්. ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. මම කතා කරන්නේ සංස්කෘතික ආරක්ෂක මන්ත්‍රීතුමාට. මන්ත්‍රීතුමා අහනවද? ඇයි වෙනව? කතා කරමු. මන්ත්‍රීතුමා මේ ස්වාමී පත්කම්පලාසනේ මයින්ද මාත්‍රි රස්තුන් වලට මේ සහභාගී වුණ අපතොන් මතකයි. මේ මට තියෙන ප්‍රශ්නේ මේ මයින්ද මාත්‍රිට මෙච්චර ජනතා ප්‍රසාදයක් තියෙද්දි එතුමා කටකර කරලා ඔබතුමාලා මේ ජාති ගන්නකොට මේ ශ්‍රී ලංකාවේ මේ UNT එකට හෙට් වෙනයි අපි ජනි තුන්ගේ මයින්ද මාත්‍රිට අපි අතරමං වෙලා නේ අපි අතරමං වෙලා නේ අතර අපි අපිට යන්න යන්න ඉන්න දෙන්න කෙනෙක් නැහැ නේ පැහැදිලිවම මේක තමයි ජනතා මතේ. ඉතින් මේක ජනතා මතේ. ජනතා මතේ ශ්‍රී ලංකා ජනතා මතේ මතේ වෙලා නැද්ද මේ මතේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදියට අපි අද එකතු වෙලා මේ තියෙන ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් පක්ෂයක් විදියට මේ තීන්දුව අරගෙන තිනවා. මොන තීන්දුවද? මේ සඳහා මේ කරන ආරාධනාවට සහයෝගය දීම එතනදී මම පැහැදිලි කර ගන්න ඕන එතුමා කියන කාරණාව අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත බලයට පත් කිරීම වෙනුවෙන් මේ වෙහෙස මහන්සි වෙච්ච ජනතාව කැපවෙච්ච ජනතාව මම හිතන්නේ දැඩි බලාපොරොත්තුවක ඉන්නවා මොකක්ද වෙන්නේ ඊළඟට කියන කාරණාව හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විදියට සියලු දෙනාගේම දැඩි උනන්දුවක් උමනාවක් තියෙනවා එතුමාව පක්ෂේ දාලා ගිහිලා නැහැ මහින්ද මහත්තයා පක්ෂේ ඉන්නවා එතුමාව එකතු කරගෙන ඒකරාශී කරගෙන මේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී එතුමාවත් මේ දේශපාලන ව්‍යාපාරයට ගෙනැල්ලා එතුමත් එක්ක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රාහී ගමනක් වෙත ගෙන යාම සඳහා බහුතර කණ්ඩායමක් ඒකරාශී වෙලා ඉන්නවා කියන එක අපි මේ විශේෂයෙන්ම එතුමා වෙනුවෙන් මතක් කරන්න ඕන එතුමා නගපු ප්‍රශ්න පිළිබඳව ඒක බහුතර ජනතාවගේ මතය නිසා ඒ සඳහා අපි උත්තරයක් ලබා දෙන්න ඕනේ නිසා මම ඒත් එක්කම යනවා අපේ මන්ත්‍රීතුමා කිව්වා මේ කවු මේක UNP එකකින් ආරාධනා කරලා නැහැ හැබැයි මැතිවරණේ ඉවර වෙලා දින කීපයක් යද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම හම්බ වෙලා යම් മന്ത്രി කණ්ඩායමක් හම්බ වෙලා മന്ത്രിවරු 31 දෙනෙක් හම්බ වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරාධනා කරනවා ඇමති ධූර තවමත් මම තියාගෙන ඉන්නවා 15ක්
ඔබතුමාලාට බාර දෙන්න මේ ටික බාර ගන්න සූදානම් වෙන්න කියලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කියනවා අපි සූදානම් නැහැ. ඔබතුමාට අපි ඡන්දේ දීලා නැහැ. අපි ඔබතුමාට වැඩ කරලා නැහැ. ඒක නිසා අපිට නෛතික අයිතියක් නැහැ. සදාචාරාත්මක අයිතියක් නැහැ ඔබතුමාගේ ඇමති ධූර ගන්න. ඒ නිසා අපි ඔබතුමාගේ ඇමති ධූර බාර ගන්නේ නැහැ. මේ සභාග ආණ්ඩුවට යන්නේ නැහැ කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වෙනම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා කියනවා මේක අලුත් සංකල්පයක්. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයයි මන්ත්‍රීපාල සිරිසේන මහත්තයලා අපි එකතු වෙලා මේක අලුත් විදියකට මේ වැඩපිළිවෙල හදාගෙන යන්නේ. ඒක නිසා සහයෝගය දීලා මේ වෙනස් ක්‍රමයක් මේක කාටවත් පුරුදු වැඩක් නෙවෙයි. ඒක නිසා මේකට එකතු වෙන්න කියලා එතුමි වෙනම පුද්ගලික ආරාධනාවක් කරනවා. ඒකට එකඟ වෙන්න කියලා. ඒත් මන්ත්‍රීවරු මේ සඳහා එකඟතාවයක් දක්වන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් මතවාද තියෙන්නේ. අවසාන වශයෙන් මීගමුවට කැඳවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට මේ පිළිබඳව තොරු තත්ත්වය අවබෝධ කරලා දීලා මේකට එකතු වෙන්න අපේ මේ වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න කියලා එතුම ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීමට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට එකඟතාවයක් පළ කරේ. හරි, අපි මෙතනට එන්නම්. ඔබතුමාගේ මේ දිනසියේ වැඩපිළිවෙලට අපි සහයෝගය දෙන්න. හැබැයි ඒ දෙද්දි මෙන්න මේ කරුණු කාරණාත් එක්ක අපේ කොන්දේස කීපයක් එකතු කරා. ඒ තමයි ජනාධිපති ක්‍රමයේ වෙනස් කරනවා වගේම මැතිවරණ ක්‍රමයේ වෙනස් කරන්න, ඒ වගේම ජාතික ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි කියන තැනට ඒ කොන්දේසි මාලාවකුත් එක්ක තමයි මේ යෝජනාව දැමීම. මේක මේ 25 35 කියන කාරණා නෙවෙයි. මෙන්න මේ වගේ කරුණු මීගමුවේ ඉදිරිපත් කළාද ඔක? මීගමුවේදී මේ කාරණා පිළිබඳව එකතු වුණා. ඔබතුමාට බැනුම් අහන්නත් සිද්ධ වුණාද? අවසානයේදී මේ පිළිබඳව තීන්දුව අරගෙන ඒක ජාතික අපේ කවුද විධායක සභාව ඊට පස්සේ මේක ලබා දීලා පක්ෂයේ සභාපතිතුමාට මේ පිළිබඳව තීන්දුව ගන්න දැන් ඉඩ දීලා තිනවා. ඉතින් ඒක ආරාධනා නැත්තම් මේක ඒ කියන්නේ ඉබේ පහළ වෙච්ච කාරණාවක් නෙමෙයි. මේක ඔබතුමාලගේ සහ මේ මේ යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙලේ එකක් බවට පත් වෙලා තිනවා. මේක මේ කොළයේ තියෙන දේවල්ම නෙවෙයිනේ වැඩේ වෙන්නේ. දැන් කොළේ නැහනේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයාගේ බෑනා මේ මේ ඇලෝෂියස් මහත්තයා ඇවිල්ලා අර ගනුදෙනුව මහ බැංකුවේ ගනුදෙනුව සිද්ධ වෙනවයි කියලා ওই කොළේ නැහනේ. නෑ මං කියන්නේ එහෙම නෙමෙයි. මං කියන්නේ මං කියන්නේ නෑ ඒ බුද්ධි මට්ටමේ ඉන්නවා. නෑ මං කියන්නේ සමාවෙන්න මම මේ කොළොල දාන්නේ නෑ නේ. ඒක තමයි නේ සභාපති කවුද ලේකම් කවුද කියලා මේ කොළොල දාන්නේ නෑ. ඔබතුමාට ඒක තේරුම් ගන්න බැරි පාර්ලිමේන්තුම එක්සත් ජාතික පක්ෂයේ සමාවෙන්න එක්සත් ජාතික පක්ෂයේ ජනතාවල වෙන්න එපා. පාර්ලිමේන්තුවට අර මන්ත්‍රීවරයෙක් කලබල වෙන්න එපා. අපේ මිනිස්සු වෙන්නේ ඔබතුමා කලබල වෙන්න එපා. තේරුම් ගන්න බෑද කියන එක. කලබල වෙන්න එපා. කලබල නෙමෙයි. නෑ ඔබතුමා බලන්නකෝ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා ගැන මතක් කරපු ගමන් ඇලෝෂියස් මහේන්ද්‍රන් මහත්තයා ගැන මතක් කරපු ගමන් මේ කලබල පිළිවෙල ගැන මතක් කරපු ගමන් ඒක තමයි මං කියන්නේ. ඔකේ ඔබ සඳහන් කරන්නේ. එතකොට ඔබතුමා කිව්ව මේ සංවර්ධන වැඩපිළිවෙල වල පිළිබඳවත් ඒකස්සේ ඔබතුමා මතක් කළා. මේ සංවර්ධන වැඩපිළිවෙල බලෙන් දාලා ගිහිලා කියලා. නෑ කොන්ත්‍රාත් කරුවෝ දාලා කියලා. කොන්ත්‍රාත් කරුවෝ. ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති අනුමත සංවර්ධන ව්‍යාපෘතිනි සංඛ්‍යාව 6694. ඒ 6694 සඳහා වෙන් වෙච්ච මුදල මිලියන 3917.5යි. හොඳේ මේකෙන් මේ වෙනකොට මුදල් ගෙවලා තියෙන්නේ මිලියන 2207.9යි. ඉතුරු මුදල් ගෙවලා නැහැ. සියලු තැන්වල වැඩ නතර කරන්න ඔබතුමාලගේ අමාත්‍යංශ වලින් ලියුම් ගහලා මේ නිකන් දාලා ගිහිල්ලා නෙමෙයි. ගමේ පාර හැදෙන්නේ නැහැ, බෝක්කුව හැදෙන්නේ නැහැ, කානුව හැදෙන්නේ නැහැ. සියලුම සංවර්ධන කටයුතු නතර වෙලා, සියලුම මහා පරිමාණ සංවර්ධන කටයුතු නතර වෙලා, සුළු පරිමාණ සංවර්ධන කටයුතු නතර වෙලා රට කඩාගෙන වැටෙනවා. රට හැමතැනම රටේ යන දිශානතිය බලා ගන්න බැරි වෙලා. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච සහන ලැබිලා නැහැ. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේවල් යහපාලනේ බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබිලා නැහැ. හොරු අල්ලනවා කියපුවා අල්ලලා නැහැ. මේවා නිකන් සම්දර්ශන විතරක් බවට පත් වෙලා මේ සියල්ලම අද දවස වෙනකොට මාධ්‍ය සම්දර්ශන බවට පත් වෙලා තමුන්නාන්සලා ඊළඟ මැතිවරණය සඳහා කරුණු ඒකරාශී කිරීමක් විතරක් බවට පත් වෙලා ඒ සඳහා නිකන් ලකුණු දමා ගැනීමක් විතරක් බවට අද පත් කරගෙන තියෙනවා තමුන්නාන්සලා. ස්තුති. මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණය ගාල්ල අද උදෑසන ඊයේ හවස සඳහන් කළ තිබුණ දයාසිරි ජයසේකර මහමැතිතුමා එතුමාගේ ප්‍රදේශය කිසිම සංවර්ධන වැඩක් වෙන්නේ නැහැ කියලා. ඔබතුමාලා පඩි වැඩි කරයන් පස්සේ ඒ පඩි ටික ගෙවනව ඇරෙන්න සල්ලි හොයාගන්න බැරි වෙලා දැන් අතරමං වෙලා ඉන්නවද මේ ව්‍යාපෘති නවත්තලා තියෙන්නේ? මෙතුමාත් කියන ප්‍රශ්නේ ඇත්තක් තියෙනවා. ගම්පහත් ඔය වගේ. ගම්පහ මිලියන 8000ක වැඩ පටන් අරන්. හැබැයි රජය දීලා තියෙන්නේ මිලියන 3000යි. පහුගිය රජය. මිලියන 5000ක් දෙන්න දෙයක් නැහැ. භාණ්ඩාගාරිකත් සල්ලි නැහැ. මගනේ එතකොට අපි දැන් අලුත් එතකොට ඒ අතරතුරේ මේවට ගිවිසුම් නැහැ.
කොන්ත්‍රාත්කාරය බය වුණේ එක ගිවිසුමක් තියෙනවා නම් කොන්ත්‍රාත්කාරය බය වෙන්නේ නැහැ. බතෝ ඔබතුමා මේක පැහැදිලි කරන්නම්. මේකේ පැහැදිලිව තියෙනවා ඇස්සමේන්තු කරමින් ඇස්සමේන්තු ඇතක් ගිවිසුම් ගත වී ඇත. මේ විදිහට සියල්ල පැහැදිලි කරලා තියෙනවා. මම අපේ මෙතුමා කියන එක දැන් ගම්පහ දුම්රිය පොළ. වියදම කෝටි 18යිලු. කෝටි 18ක් වුණාට අපි දැක්කහම පේනවා කෝටි 3ක්වත් මේකට ගිහින් නැහැ කියන එක. කෝටි 18ක් ස්ටේෂන් එකක් අලුත් දරියා කරන්න යන සිරසක් නැහනේ. හැබැයි 7-5ක් මේ කොන්ත්‍රාත්කාරය ගෙවලා නැහැ. කොන්ත්‍රාත්කාරට ගෙවලා නැහැ. රජේ. ඉතින් කෝටි 18ක් අවුරුදු එකමාරක් ඉන්වෙස්ට් කරලා එහෙම කොන්ත්‍රාත්කාරයෙක් කොහෙද ඉන්නේ? කෝටි 18ක් වැඩ කරලා. පැහැදිලිවම පරීක්ෂණ කරන්න. ඒක තමයි දැන් මම කියන්නේ. එතකොට අපි මුලදී අපි මේ ගැන පරීක්ෂණයක් කරන්න తాවකාලිකව දවස් කාලකට නැවැත්තුවා. ඒක දැන් කියලා දිනා සියලු සංවර්ධන ව්‍යාපෘති. ඔබතුමා ප්‍රශ්න තියෙනවා මට කියන්න. සියලු සංවර්ධන ව්‍යාපෘති භාගයට නවත්තපුවා. ක්‍රියාත්මක කරන්න අපි අණ දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කොන්ත්‍රාත්කරුවන්ට කියලා තියෙනවා රජයේ පවතින මිල ගණන් වලට තමයි. මේ කොන්ත්‍රාත් ඔබතුමා ඔය කටේ වචනෙට ගත්තට හරියන්නේ නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් ගත්තට හරියන්නේ නැහැ. දැන් ගම්පහ දුම්බිය පොළට අපි කව කෝටි 18ක් කියලා කිව්වට 18 ගෙවන්නේ නැහැ. අපි රජයේ නියම මුදල් ඔය කට වචනෙට කියපුවට ගෙවන්නේ නැහැ. එහෙම බෑනේ. නියම මුදල් වලට ඇස්තමේන්තු ගතව අපි හදලා ඔබතුමාලාට ගෙවනවා. හොඳයි ස්තුතියි. ක්‍රමවේදයක් ක්‍රමවේදයක් ගෙවනවා. දුරකථන අසුමත් වෙනවා. ඒක හේතුව කිසි වැඩපිළිවෙලක් කියන්නේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ටේෂන් එක හදන්නේ PRD එක පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය. ඔන්න වෙලා තියෙන දේවල්. පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙ නෙමෙයි. නෑ නෑ. ඊට පස්සේ එයා කරන අඩේ ටෙන්ඩර් නැතුව ආයෙ දීලා සබ් කොන්ත්‍රාක්ටර්ස්ට. හරි. ඔබතුමා වගේ කිව්වේ මට පොඩි වචනයක් කියන්න මේ ගාලේ ජනතාව වෙනුවෙන් මේ වැඩ 6000 ගණනක් මේ වෙනකොට නතර වෙලා තියෙනවා. 6694ක් කින් යම් වැඩ ප්‍රමාණයක් විතරක් වැඩ අවසන් වෙලා ඉතුරු වැඩ අතරමඟ නතර කරලා තියෙනවා. මේ පාරවල් වල දැන් යන්න බෑ. අපි මේ පාරවල් වල ගල් දාලා මග නතර කරලා කාපට් එක නැහැ. හොඳේ කොන්ක්‍රීට් එක දාන්න කානුව කපලා එතන මග නතර කරලා වාහනේ යන්න බෑ. ගල් කඳු පොඩ ගාලා වැඩි කඳු පොඩ ගාලා තීන් පාරක්. මේ වැඩ කෙරෙනවද දැන් ඔබතුමා නියෝග දීලාද? මෙහෙම අහගෙන ඉන්න. අපි දැක්කා දැන් මේ වගේ දැන් මෙතන අපිට මොකෝ වංචා දූෂණ සමහර മന്ത്രിවරයා තමයි කොන්ත්‍රාත්කාරයා. ඒක ටෙන්ඩර් නෑ. එම ගමේ මන්ත්‍රීතුමා තමයි කොන්ත්‍රාත්කාරය. ඒ වගේ වැඩ බාගෙට පටන් ගත්තා තියෙනවා. නමුත් මේවට සල්ලි රජයේ එදා වෙන් කරලා දීලා නැහැ. කියන්නේ කට වචනෙන් තිබට මුදල් දෙන්න එපාය. එහෙම දීලා නැහැ. දැන් ගම්පහ ගාල්ල ගම්පහ වගේ දැන් ගාල්ලේ වැඩ ගම්පහ වැඩ පටන් අරන් තියෙනවා මගේ දිස්ත්‍රික්කයේ තුල දිසාපතිතුමාගෙන් ගත්ත වාර්තාව මිලියන 8000ක. නමුත් දිසාපතිතුමාට සල්ලි ගෙවීම සඳහා සල්ලි එවලා තියෙන්නේ මිලියන 3000යි. එතකොට දැන් අපි දන්නවා මේ වැඩ බාගට නතරවීම තුළ ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත් වෙනවා. එක්ක ඔබතුමාක වගේ දූවිල්ල. එක්ක දැන් ස්ටේෂන් එකේ තුන්වෙනි ප්ලැට්ෆෝම් එක හදලා නැහැ අනතුරුදායකයි. බාගට හදලා ගිහිල්ලා. අපි වහාම තැන් තැන් වල. ඔබතුමාගේ උත්තරයට වගකීමෙන් කියනවා දැනට ගිවිසුම් ගත වෙලා වැඩ ආරම්භ කරපු සියලු කොන්ත්‍රාත් ඉදි කරන්න කියලා අපි වගකීමෙන් කවදා ඉඳලා පටන් ගන්න. දැන් දීලා තියෙන නියෝගය අද නෙමෙයි. තවම ඇවිල්ලා හරි ඒක හරි එතකොට අද දිස්ත්‍රික් ලේකම්වරයාටත් ලැබිලා නැහැ නෑ ලැබිලා තියෙන්නේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලැබිලා තියෙනවා අපේ නෑ ඔබතුමාගේ අද අපේ දිස්ත්‍රික් ලේකම්වරයා ඔබතුමාට මොන හරි ප්‍රශ්නයක් ඇති අද උදේ දිස්ත්‍රික් ලේකම්වරයා පරීක්ෂා කරන්නේ නැත් ලැබිලා නැහැ අපි දුරකථන ඇමතුමක් තියෙනවා මේ වෙලාවේ කුමාර ගමගේ මහත්මයා ගිරාඳුරු කෝට්ටේන් සම්බන්ධ වෙනවා අපි එතුමාව සම්බන්ධ කරගන්නවා ආයිබෝවන් ඔව් ආයිබෝවන් චතුර මම මන්ත්‍රීතුමාට තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ඒ වගේම මේ අනිත් මන්ත්‍රීතුමාලාටත් මේකට උත්තර දෙන්න පුළුවන් වෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ජාතික ආණ්ඩුවක් ඇයි මේ රටේ දැන් මේ මොකක්ද තියෙන අර්බුදේ ජාතික ආණ්ඩුවට යන්න මට හිතෙන විදිහට ප්‍රධාන පක්ෂ දෙකේ ජනමතේ නැති නිසා සූදානම් වෙනවද දන්නේ නැහැ ජාතික ආණ්ඩුවක් හදන්න කියලා මට හිතෙන්නේ මේකට ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීතුමාන හොඳ උත්තරයක් දෙයි නමුත් මම මානසික මන්ත්‍රීතුමනි තමයි අහන්නේ මේ ප්‍රශ්නේ සුදී උත්තරේ බලලා කියන්නේ ඔබතුමා ඔබතුමාගේ අවස්ථාව මෙමය දැන් අපි ජාතික ආණ්ඩුවක් ගැන එහෙම කතාවක් කරලා නැහැ. ඔක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ওই සම්මේලන වල දැන් ඔබතුමා කියන විදිහට ඒවෙන් තමයි ජාතික ආණ්ඩුව ප්‍රතිපත්තිය ආවේ. අපි ඒක දැක්කේ ජාතික ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලන්නේ ප්‍රශ්න අපු මහත්තයා කිව්වා වගේ මේකට කල් මරන්න තමයි. ඊළඟ මැතිවරණයට දැන් 23 වෙනිදාට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලෑස්ති වෙන්න බෑ. මොකද පක්ෂ තුල අර්බුද අපි දැක්කම කට්ටියක් එන ඔය රැස්වීමට යන්න එපා. තහනම් නියෝග දෙනවා. තව කට්ටියක් ඒකට තහනම් නියෝග කඩාගෙන යනවා. තව කට්ටියක් කියනවා දැන් ඔබතුමා මොන ස්ථාවරයේ ඉන්නවද දන්නේ නැහැ. ඒ අපි පක්ෂේ බලාගමු ඒක තමයි ස්ථාවරයේද ඔබතුමාට නුඹේ කොට එකට ගිහිලා වැඩු ගැහුවයි කියලා තාරන්නේ. පක්ෂේ ස්ථාවරයේ අපි බලාගන්නස අපි ගන්න ස්ථාවරයේ ඒ ප්‍රශ්නේ ඉඳන් මම මේක පැහැදිලි කරලා දෙන්නේ ඒ ප්‍රශ්නේ නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යලා තියෙනවා කාලය ගත කරන්න. අන්න එතනට තමයි ඔය ජාතික ආණ්ඩු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලන වලින් එළියට ඇවිදilla කතා කරේ. නමුත් අපි කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය 23 වෙනිදාට පස්සේ ආපු මේ එක්සත් අපි ජයග්‍රහණය කරාට පස්සේ අපි ලෑස්ති බුද්ධිමත් අය අනිත් පක්ෂවල ඉන්න අයට මැති ඇමැතිකම් දීලා ඒ කියන්නේ එයාගේ ශේෂ්ත්‍රය නිකන් ආණ්ඩුවක් ගන්න නෙමෙයි වැඩ ගන්න
මැතිඇමතිකම් දීලා මේ ප්‍රවාහයට එක්කවෙලා ජනතා ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න. මෙතුමා හැබැයි දෙකඩ වෙනවා නම් එහෙම ඔබතුමාට වාසීනේ. ඒකදී අපිට නවත්තා ගන්නත් බෑ. හරි කැමතියි. ඇයි තුමාගේ පක්ෂයේ මෙතෙක් ලක්විය දෙකඩ කළේ? ආනන්තරීය පාප කර්ම කියලා එකක් තියෙනවනේ මේ රටේ. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා එකතු වෙලා මෙතුමාවත් කඩලා ගත්තානේ. මෙතුමා මේ අපිත් එක්ක හොඳ සහෝදරයෝ වගේ වැඩ කරපු මං හොඳ බුද්ධිමත් උගත් මන්ත්‍රීවරයෙක්නේ. දැන් ඒව තමයි දැන් රිටර්න් වෙන්නේ. ආයෝ හෙන්න නවතින් දන්න රේනමයි කියපු කණ්ඩායමේ. මෙතුමාට එන්න පුළුවන්. අවසන් දිනනේ. 17ක් එනවා කියලා ඉන්න 37ක් නෑ. අපිට ඊට වඩා මං හිතන්නේ ජනතා මතවාදෙත් එක්ක ඉන්න ඊට වඩා වටිනවා. ස්තුති අපි රැඳී සිටින්නේ වාද පිටියේ දෙවනේ වටේ. මොහොතක් දෙන්න අපිට ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන්නේ නනතුරු ලක්ෂ්මන් නිපුණාරත් මන්ත්‍රීතුමා සමග. වගේම තවදුරටත් මේ වාදයේ ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔබ යලිත් වාද පිටිය සමග ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තමයි අපි කතා කරන්නේ. එතකොට ජාතික ආණ්ඩුව දැන් අවශ්‍ය කාටද? ලක්ෂ්මන් නිපුණාරච්චි බස්නාහිර පළාත් මන්ත්‍රීතුමා ඇහුවේ කාටද දැන් ඇත්තටම ඕන කියලා වෙලා පහුගේ වටේදී. ඇත්තටම මේක කාටක්වත් ඕනේ නෑ මැතිවරණයකට ඉස්සෙල්ලා බලන් ගියාම. හැබැයි මේක කතා බහට ලක් වෙනවා. ඉතින් කෙසේ නමුත් අපි දැන් එතකොට මේ සභාගෙද ජාතික ආණ්ඩුවට කොහොමත් යන්න බෑනේ, ඔබතුමාලා කොහොමත් එන්නේ, සුමන්තිරන් මහත්මයාත් එන්නේ කියන කතාවත් එක්ක. එතකොට දැන් පක්ෂයක් විදිහට යහපාලනය සඳහා සහාය ලබා දුන්න, යහපාලනයක් ඇති කරන්න. හැබැයි දැන් ඒක ඇතුළ ප්‍රබල ලෙස විවේචනය කරමින් ඉන්න ඔබ පක්ෂයක් විදියට. ඒ කියන්නේ ඔබට ඔබ පක්ෂයට දැන් මේ යහපාලනය පිළිගන්න බැයිද? අපිට පිළිගන්න පුළුවන් දේවල් තියෙනවා චතුර, බැරි දේවලුත් තියෙනවා. දැන් මෙහිකෙදී මේක මතු කරගන්න ඕන විශේෂයෙන්ම දේශපාලනයේදී කරන වැඩක්නේ. කන්න උනාට පස්සේ කබරගයක් තලගොයක් කරගන්නවා කියන්නේ. දැන් ඔය විශේෂම ජාතික ආණ්ඩු කතන්දර ගේන අයගේ පැත්තෙන් මීට කලින් තිබිච්ච සංකල්පය මොකද්ද? මීට කලින් තිබ්බේ ආණ්ඩුව විපක්ෂයක් තියෙනවා, විපක්ෂය හයිය නෑ, ශක්තිමත් නෑ, දුර්වලයි. ඒ නිසා ඒක හරි නරකයි ප්‍රජාතන්ත්‍රවාදයට. ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕන විපක්ෂය ශක්තිමත් වෙන්න ඕන. ඔන්න ඕක තමයි ඔය කට්ටිය කීකේ හිටියේ. ඒක තමයි දැන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහලා තියෙන්නේ. දැන් මේ කියන ජාතික ආණ්ඩුව කියලා කියන්නේ එතකොට විපක්ෂයක් නෑ. ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ මේ රටේ. මං කියන්නේ මේ වචනවල කියන සංකල්ප. ඒ වගේම තමයි චතුර මේ රටේ ජනතාව විශේෂයෙන්ම තීරුම් ගන්න ඕන මේ ගොඩක් දේවල්, මේ දේශපාලකෝ කියන දේවල්, මේවා කරන දේවල් නෙමෙයි, මේවා කිසියම් ආකාරයක මැජික්. යම්කිසි කාලයක් පවත්වාගෙන යන්න පාවිච්චි කරන මැජික්. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධව දැන් ඇතිලා තියෙන අදහස් ටිකක් තියෙනවානේ. මෙතුමා කිව්වා හරි. ඕන කෙනෙකුට පේනවනේ මේ කාලය ඇතුළත මැතිනකම සයස්තුමට ඕක කරන්න බෑ කියලා. දැන් පළාත් පාලන මේ පනත සංශෝධනය කළා දැන් සෑහෙන කාලයක්. හැබැයි මම දන්න විදියට තාමත් ඒ පළාත් පාලන මැතිවරණය සඳහා අලුත් ක්‍රමයට මේ කරන්න අවශ්‍ය දේවල් ටික හරියට කරලා නැහැ. දැන් සෑහෙන කාලයක්. ඒ නිසා මේවා මෙහෙම කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ සංකල්ප ගේන අයත් මම දැක රාජසේනාරත්න මහත්තයා කියලා තිනවා මේ අපි පොරොන්දු වෙච්ච විදියට මැතිවරණ ක්‍රමයක් වෙනස් කරලා තමයි මෙතනට යන්න ඕනේ. ඒක ඇත්ත වමනාව නෙමෙයි. ඒක ඇත්ත නෙමෙයි ඒ කියන්නේ. ඒ කියන්නේ අර මං කිව්වාගේ මේක ඇද ගැනීම සඳහා, කාලයක් ගැනීම සඳහා තමයි කියන්නේ. අන්තිමේදී වෙන්නේ ඔය මැතිවරණකම වෙනස් කරන්න යන්නේ නැහැ. පක්ෂයක් හැටියට අපි ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ මෙහෙමයි. අපි කියන්නේ මැතිවරණකම වෙනස් වෙනව නම් ඒක වෙනස් වෙන්න ඕනේ මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයන් තවත් තහවුරු වෙන ආකාරයෙන්. ඒ කියන්නේ අපි කොහොම ඡන්දදායකයා ඡන්ද දෙන එක පාර්ලිමේන්තුව තුළ පිළිඹු වෙන්න ඕන. අපි කොහොම දැන් කිසියම් පක්ෂයකට 150ක් ඡන්දදායකයෝ ඡන්ද දෙනවා. ඒ 150ක් ඡන්ද දීලා පාර්ලිමේන්තුව තුල 80%ක් එක පිළිඹු වෙනවනම් ඒක වැරදි. හරි? එහෙමනම් ඒකත් 145ක් 55ක් අතර අන්න ඒක සාධාරණ. 10%ක් නම් එක් පක්ෂයකට ඡන්ද දෙන්නේ 105 15 අතර සාධාරණයි. ඉතින් ඇත්ත වෙන්න ඕනේ අන්න ඒක. ඒ නිසා මේ ඒවා සම්බන්ධව කිසිම අධ්‍යයනයක් ඒක එහෙම වෙනවද නැද්ද කියලා එහෙම හොයන්න නෙතුන තමයි කියලා කියන්නේ. එක පාට කියන්නේ කේවල ක්‍රමය. හරි, කේවල ක්‍රමය ලංකාවේ තිබ්බ තමයි. හැබැයි ඒක ඒ තරම්ම සාධාරණ නැති නිසා තමයි ඊට පස්සේ සමානුපාති ක්‍රමයකට ගිහිලා තියෙන්නේ. ඒ නිසා අර මාවත් ඔබතුමාලගේ පක්ෂයට වගේ ආයි ලේසි වෙන්නෙත් නැහැ. නැහැ, මේකදී ඇත්තටම චතුර අපි කල්පනා කරන්නේ අපිට කොයිතරම් වාසි වෙනවද අවශ්‍ය වෙන්නේ කියන එක නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ මෙහෙමයි, ඔය සමානුපාතික ඡන්දකමියත් අපිට හදපු එකක් නෙමෙයිනේ. හැබැයි ඉතින් අපි ඒකෙන් වැඩ ගත්තා. ඔව්. ඒ වගේම තමයි අපි කොමු කේවල ක්‍රමයේයි සමානුපාතික ක්‍රමයේයි
ඕක මිශ්‍රකමයකට ගියොත් එහෙම අපේ ඡන්ද ව්‍යාපාරය අපි ඒකට අනුව සකස් කරගන්න. ඒක අපේ වගකීම. ඒ නිසා අපිට ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ රටක හරි ඒ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ඒක වඩා තියෙන ක්‍රමයට වඩා සාධාරණ දෙයක් වෙන්න ඕන හැදින්. ඒ නිසා මේක ඇතුළේ මේ හදන එක සම්බන්ධ ඕක එහෙම එකක් නැහැ. දැන් බැලුවොත් එහෙම මම දන්නවා ඔය සමානුපාතික මේ කේවල ක්‍රමයේ සම්බන්ධව කතා කරන ඔය සමහරක් අය ඒගොල්ලෝගේ හෘද සාක්ෂිය දන්නවා මේක ගෙනාවොත් මටම තමයි පාඩු මට එන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක හොඳ ආකාරම දන්නවා. ඒක දැන දැන තමයි ඒගොල්ලෝ වැඩිපුර ඒක වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. ආ මට මොකක් හරි වුණත් කමක් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා කොහොමද අනිවාර්යෙන් මේක කෙරෙන්නේ නැහැ කියලා. ඔතුමා එහෙම කියන්නේ නැන්නේ නේද? නෑ මම එහෙම කියන්නේ නැහැ. මං කියන්නේ මේ කියන කට්ටිය කියන්නේ මම ඒකයි දැන් අපි එහෙම කියලා නැහැනේ. අපි 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 ඒ අදහස කියලා නැහැ. අපි කියන්නේ ඕන ක්‍රමයකට ගේන හැබැයි සාධාරණ වෙන්න ඕන මෙන්න මෙහෙම. ඒක තමයි. ඉතින් ඒක නිසා අර ඇත්තටම මැතිණු කුමසාරස් තුමා පිට ඔබ දාලා හරියන්නේ නැහැ. එතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඉතින් ඒක ඒක අනුව තමයි මේක දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම තවත් දැන් සන්ධානේ පැත්තෙන් ජෝන් නමරතුංග මැතිණුමාට විශ්වාස භංගයක් ගෙනාවා. ඇත්තටම විශ්වාස භංගේ මොකද්ද තේරුම? විශ්වාස භංගේ දෙනකොටම දන්නවා මේ විශ්වාස භංගේ ගන්නෙ නැහැ කියලා සාකච්ඡාවට. න්‍යාය පුස්තකයේ විතරයි. මම හිතන්නේ චමර රාජපක්ෂ මහත්තයා ওই පුටුවේ හිටිය නැත්නම් ඕක දෙන්නේ නැහැ. හරි. චමර රාජපක්ෂ මහත්තයා ඕකේ කතානායක හැටියට හිටිය නිසා තමයි ඕක දුන්නේ. ඒක හොඳාකාරම දන්නවා මේක න්‍යාය පුස්තකේ ඒ කියන්නේ කල් දිනයක් තීරණයේ නොවිච්ච යෝජනාව බවට මේක පත් වෙනවා කියලා. හැබැයි සාමාන්‍ය සමාජයේ සමාජයට හිතන්න පුළුවන් එහෙනම් දැන් අපි දන්නවා සාකච්ඡාවක් ගියා එහෙනම් දැන් විශ්වාස භංගයේ ගිනේ මේකේ ලොකු දේශපාලනයේ ලොකු පිම්මක් මේක ඇතුලේ ඇති වෙයි මේ දිනසිය ඇතුලේ ඒව මුකුත් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා පරණ ක්‍රමෙමද? පරණ ක්‍රමෙමද යන්නේ අපෝ? එහෙම තමයි නේද? අපිට හිතා ගන්න පුළුවන් මේ මේ දේවල් එහෙමයි. ඒ නිසා ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ. ඒ නිසා තමයි ඇත්තටම ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ ඇතිවිලා තියෙන තත්ත්වය හොඳයි. මොකද මේ තිබිච්ච පෞල් පාලනේ අවසන් කරගත්ත එක මං හිතන්නේ බොහෝ දෙනෙකුට නිදහසක් දෙනවා. ඇත්තටම බැලුවොත් එහෙම. ඒක මං හිතන්නේ නිදහස භුක්ති විඳින කට්ටිය තමයි දන්නේ මේක කොයිතරම් නිදහසද දැන් තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ ඇතිවෙච්ච එක හොඳයි. හරි. හැබැයි ඒක හොඳයි කියලා එතන නතර වෙන නෙමෙයි තියෙන්නේ. දැන් මම උදාහරණයකට දෙකෝත් දැන් මෙතුමායි පැත්තෙන් කෝ පාරවල් ප්‍රමාණය කියලා. මේ කොළඹ දිස්ත්‍රික්කෙත් එහෙමයි. ඔව්. කොළඹ දිස්ත්‍රික්කේ අවිස්සයිල තිනවා පූගඩ කොස්කම පාර. ඊට පස්සේ ඔය පින්තාලේ ඉඳන් වග දක්වා ඉරුදකොළ දක්වා දිවෙන පාර. මේක මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අහන් බලන් ඉන්න ජනතාවට තේරෙන්නේ නැහැ කවුද මේකේ වැරදිකාරයෙක් කොහෙද ඉන්නේ කියලා. වැරදිකාරයෙක් නෑ බැලුන ජනතාවද වැරදිකාරයෙක්. මෙතන වැරද්ද තියෙන්නේ අධිකාරයන්ට තමයි දඬුවම දුන්නේ මේකේ වැරද්ද තියෙන්නේ මම හොයලා බැලුවා මම කතා කරා මන්ත්‍රීතුමා වැරදිකාරයන්ට තමයි පහුගිය මැතිවරණේ දඬුවම් දුන්නේ ඔව් මම කතා කළා මේ කිසිම මේ ව්‍යාපෘතියක් පටන් අරන් තියෙන්නේ අර નિયමිත නීති විධිවිධාන වලට නෙමෙයි ඇස්තමේන්තුවක් නැහැ චතුර හරි මේ ඡන්දෙට දවස් ගානකට ඉස්සලා අර ගල් කුඩු ඉහගෙන ගිහිල්ලා හරි එතකොට ඇස්ත මම කතා කරා විධායක ඉංජිනේරුට කාලය අවසන් වුණා මම මේගොඩ විධායක ඉංජිනේරුට කතා කරා දැන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි නීතියානුකූල නොවන දෙයක් කරපු එකක් නීතියක් බවට පත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඒගොල්ලන්ට තියෙන ඉක්මන හරි හැබැයි ඒක එහෙම වගේම ඒ වගේම දැන් ආණ්ඩුව පැත්තොත් යුතුකමක් තියෙනවා වහම මේකට ක්‍රියාත්මක වෙන්න හැබැයි මම තුම දැන් එතකොට දැන් මෙතුමා මේ ඉදිරිපත් කරන මෙතුමාගේ පැත්තෙන් ඉදිරිපත් කරන විවේචන ඉදිරිපත් කිරීමේදී හොඳ ආකාරම දැන මේක සිද්ධ වෙලා තියෙන මොකද්ද කියන මනුසනානාකර මන්ත්‍රීතුමා දන්නවා ඇයි මෙහෙම වුනේ කියලා හැබැයි ඒක කියන්නේ නැතුව තමයි බෝලේ අනිත් පැත්තට දාන්නේ නෑ මන්ත්‍රීතුමා එතනදී එතකොට මේ එකක්වත් ඔබතුමාගේ පැත්තෙන් මං කියන ඔබතුමාට පුද්ගලිකව කියනෝ නෙමෙයි ඔබතුමාලා ආණ්ඩුව නියෝජනය කරන නිසා ඔබතුමාගේ පැත්තෙන් වගකීමක් තියෙනවා දැන් වැරද්දක් සිද්ධ වෙලා තිනවා හැබැයි ඒකට මේ ජනතාවට ඔබ කී කී ඉඳලා හරියන්නේ නැහැ නේ හැමදාම මේ විදිහට ඉන්න ඕනේ නැහැ මම අන්නේ කියලා කියන්නේ මම කියන්නේ දැන් මේ දින 100ටපත් වෙච්ච ඇමතිවරුන්ට පුළුවන් නම් ඔය පිළිගැනීම් උසෝලට යන්න හන්දි හන්දි ගානේ මේක වැඩි ටික කරන්න බැරියේ දින 100ටනේ ඔය පිළිගැනීම් කරන්නේ මම අපි ඒක නියෝගයේ දැන් නිකුත් කරලා ඉවරයි හරි ඒක නම් මම සභාපතිවරුන්ට දැනට පටන් ගන්න බාගලේ අවසන් වෙනවාගේ අවසන් කරමු ස්තුති මොකද තාමත් මිනිස්සු සෑහෙන ওই ප්‍රශ්න වලින් දුක් විඳිනවා හොඳයි ස්තුති ආජිත් මනපර මහත්මයා මේ ඒ ප්‍රශ්නේ ඇත්තටම ඒ කියන්නේ හැම පැත්තකම කට්ටිය මුහුණ දෙනවා උදාහරණයක් විදිහට අපි පෞද්ගලිකව අපේ ගෙවල් පැතිවල ඉන්නලා මේ ප්‍රශ්නේ මුහුණ දෙනවා ඒ කියන්නේ බැලු බැල්මට පේනවා කිසිම සංවර්ධන වැඩක් වෙන්නේ නැහැ කියලා කරලා
ඒකට හේතුව අපේ ලක්ෂණ මන්ත්‍රීතුමා කිව්වා වගේ හේතුව කිසි වැඩපිළිවෙලක් නැතුව පටන් ගන්න උතුර දකුණ මේක තේරෙන්නේ නැහැ. නෑ නෑ මන් තුමා. ඒ කියන්නේ දැන් අපි පාරක් ගන්න අපේ ගම්පහ පාරක් ඔබතුමා ඔබතුමා දන්නවද? ගම්පහ තමයි එහෙන් සම්බන්ධය. ඔව් පාර පාර අයිති ප්‍රාදේශීය සභාවට. කොන්ත්‍රාත්කාරයා පළාත් සභාව. එතකොට සල්ලි දීලා තියෙන්නේ මහා ආණ්ඩුව. පාරවල්. එහෙම වැඩපිළිවෙලක් තිබුණා. ඒක තමයි මේ පිළිවෙලවල් දැන් ඇයි ඒක ඔබතුමාලා මේක අවබෝධ කරගන්න. ඒ ප්‍රාදේශීය සභාවට කොන්ත්‍රාත් කැඳවලා දෙන්න බැහැ. නෑ 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 නෑ. එහෙම නෙවෙයි. මම කියන්නේ ඒක තමයි මම කියන්නේ මේ ඔබතුමාලා නොදන්න කම. මේක පැහැදිලි කරලා දෙන්න. මේක විශාල මුදල් ප්‍රමාණයක් ගසා කාලා තියෙනවා. මේක නිකන් වෙන්න පුළුවන්. දැන් වගකීම්ත්ව නෑ. වගකීම්ත්ව ඉන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ. වගකීම්ත්ව සල්ලි දුන්නේ ඇමරිකාවේ තියෙන වැඩේ. පරීක්ෂණ කරලා අල්ලන්න ඔබතුමාලා. අල්ලන්න දෙන්න කියලා අල්ලන්න ඔබතුමාලාට තියෙන්නේ ওই ජාත්‍යන්තර පොලිසිය. මේ කාර්යය බොරුවට ජනතාවගේ සල්ලි මේ. මේ ජනතාවගේ සල්ලි තමයි විනාශ කරලා තියෙන්නේ. දැන් මේවා සාධාරණීකරණය කරන්න ජනතාවගේ සල්ලි සහ ජනතාවගේ මේ ප්‍රශ්න නිසානේ ඔබතුමාලාට ඡන්දෙ දුන්නේ. එතකොට මේව පිළිබඳ පරීක්ෂණය කරන්න. පරීක්ෂණ කරලා වැරදි කරලා තියෙනවා නම් ඒව අල්ලන්න. ඒ පිළිබඳව අපේ කිසිදු ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කූඩෙටම දාන්න එපා. මේ රාජ්‍ය නිලධාරියෝ නිවැරදි විදියට බොහොම වෙහෙස මහන්සි වෙලා කැප වෙලා මේව සමහර වෙලාවට අවුරුද්දක් ඇතුළත කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණ නෙවෙයි. ඒ කියන්නේ නිකමට හිතන්න දිස්ත්‍රික්කයක් ඇතුලේ වැඩ 6694ක් වම පුංචි පුංචි වැඩ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ටීඕලා මදි. එහෙම තියෙද්දි මිනිස්සු රෑ වෙනකන් එළි වෙනකන් වැඩ කරලා ඇස්තමේන්තු හදලා මේ කරපු වැඩ තියෙන්නේ. ওই හැම එකකටම දාන්න යන්න එපා. අරහෙන් කරපුවා මෙහෙන් කරපුවා කියලා. හැබැයි ඔබතුම මතක තියාගන්න. මාර්ග අවශ්‍යතාවයේ මත පළාත් මාර්ගවල අඩුපාඩු තියෙනකොට ඒ සඳහා RDA එක නෙමේ මධ්‍යම රජයේ මැදිහත් වෙලා මුදල් දීපු අවස්ථා තිබුණා. ප්‍රාදේශීය මාර්ග සමහර ඒවල අවශ්‍යතා මතුවෙනකොට මධ්‍යම රජයෙන් සල්ලි දීලා ඒවා ඒ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා මුදල් ලබා දීලා ඍජු ශ්‍රමික පදනම මත කරපු අවස්ථා ඕනෑ තරම් තිබුණා. ඒ වගේ විවිධ වැඩ ක්‍රම රාශියක් තිබුණා. ඔබ කියන වගේ දූෂිත වෙලා ඇති යම් යම් තැන්වල. හැබැයි වැඩ කිරීම වෙනුවෙන් මම දන්න කාරණාව තමයි අද ඔබතුමන්ලට මේ වැඩ කරපු වේගය මේ වැඩ කරපු ක්‍රමවේද අල්ල ගන්නවත් බැරි වෙලා තියෙනවා. අද අල්ල ගන්න කොහොමද දෙන්නේ? මේ අල්ල ගන්න කියන්නේ අන්දර පහුවදා පෙන්වන්නේ ඇමරිකාවට. ආගෙන නෑ නෑ. ඒ ඔබ කොහොමද අල්ලගන්නේ? පහුවදා පෙන්වන්නේ අපිට පරීක්ෂණ කර කර ඉන්න වෙලාවක් තිබ්බා. ඡන්දේ ඉවරලා පෙරදුනක දැනගත්ත ගමන් ඔබතුමාලා පරීක්ෂණ කරන්න පුළුවන් නම් ඒව එකතු කරලා කරන්න. ඒව බැරි කමක් නෑ පරීක්ෂණ කරන්න බැරි කියලා. ඒක බොහොම හොඳයි. අපි බොහොම ඕනකමින් කියනවා. හැබැයි ඔබතුමාලා මේ පරීක්ෂණ කරන ගමන්ම දැන් හොරකම් වෙන්න දෙන්න එපා මේ යාන්න. දීලා නැහැ. දෙන්න එපා. එතකොට මේ මහ බැංකුවේ වෙච්ච ගනුදෙනුව මහ බැංකුවේ උනේ හොරකමක් නෙවෙයි කියලා කවුරු හරි කියනවනම් මන් දන්නේ නැහැ ඔබතුමා කොහොම කියනවද කියලා. මන් දන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ දූෂණ විරෝධී පෙරමුණ එකතු කරගෙන කණ්ඩායම් එකට එකතු වෙලා කතා කරනවා. හැබැයි අද වෙනකන් වචනයක් කිව්වේ නැහැ. මේ ජනතා විමුක්ති පෙරමුණ මේ මහ බැංකුවේ වෙච්ච ගනුදෙනුව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි අද මාධ්‍ය සාකච්ඡාවට ඇතුළත් වෙලා අද නෙමෙයි ඊට කලින් පුවත්පතක් කරලා අපි තමයි ඔක රටට කිව්වේ. නේ අපි ඊට කලින් මේවා එළියට ගත්තා. ඒ පත්‍රයට ගියේ අපි හරහා. එතකොට මේ ලංකාපත්‍රයේ ඔබ ගියේ ඉස්සෙල්ලා එළි කරන්න මේ සිකුරාදා පත්‍රයේ මංගේ. දැන් එතකොට ඔබතුමන් ළඟේ හදපු ආණ්ඩුවේ ඔබතුමන් ළඟ හදපු ආලින් කවුද කියන්නේ? ඒක පස්සේ කාලේ කවුද? නෑ 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 එහෙම නෙමෙයි මගේ හරිය. ඒවැම් මේ ඔබතුමා පිළිගන්නවද? ඔබතුමා පිළිගන්නවද? එහෙම දාන්න ලෑස්ති ඉන්න එපා. දැන් මෙතුමා කතා කරමු කොහොමද පොඩ්ඩක්. ඔබතුමාලා ඔයි තමුන්ලාන්සෙලන් ඔයි ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමවේදේ නැතුව කතා කරමු අපි. විරුද්ධ වෙන්න ඒකට වෙලාවක් තියෙනවනේ. ඔබතුමාලාට පුරුද්දම තියෙන්නේ දා වගේම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රමවලටම වැඩ කරන්නේ. මම අහලකනේ. මම ප්‍රජාතන්ත්‍රවාදී නැති කන්නද? නෑ හරි. ආ ඒක මගේ කතා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න. මේ සමාජ බඳව ඔබතුමාලා කොහෙද මේ පිළිබඳව පරීක්ෂණ දැන් තමුන්ලාන්සෙලා හදපු ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා එක දවසින් පුරවැසිභාවය ලබාගෙන ලංකාවට ඇවිල්ලා මීට කලින් පෙර වැරදි තීන කෙනෙක් ඒ වගේම පෙර වැරදි තීන ඇලෝෂියස් මහේන්ද්‍රන් මහත්තයල එකතු කරගෙන මේ බිලියන ගණනක වංචාව සිද්ධ කරනවා. හැබැයි යහපාලන ආණ්ඩුවේම ඉන්න ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගයේ පැහැදිලි නැහැ. ඒ වගේම තමයි හැබැයි දැන් වෙන වෙන කාරණා සාමාන්‍යයෙන් අපි නෑ ඔය වැරදි දිනේ කියනවා ජාතික විදායක සභාවේ කවුද අපි ආණ්ඩුවක නෑ ජාතික විදායක සභාවේ ඉන්නවා අපි ඒ ආණ්ඩුව නියෝජනය නොකරන නිසා ජාතික විදායක සභාවේ ඒක තමයි පාර්ලිමේන්තුවේ ප්‍රාදේශීය සභාවට උඩින් පළාත් සභාවේ ඉන්නවා මේ තේරෙන්නේ නැහැ ඔබතුමා තේරෙන්නේ නැහැ ඔබතුමාට ඒ වගේ ඔබතුමා අඩුපාඩු සීලන්තරි දාන්නේ දැන් අහන්නේ තේරෙනවා නම් මෙතන ගහන්නේ නැත්නම් කෙටි අවස්ථාව දෙන්න හරි දැන් කෙටියෙන් ඔබතුමා අවසන් කරන්න කෙටි අවස්ථාවෙන් කතා කරන්න දෙන්න ඔබතුමාට තේරෙනවා නම් කතා කරන්න දෙන්න ප්‍රකාශ පසිකතු තීන්දු අමතක කරලා වෙන තීන්දු මෙතන ඇවිල්ලා කියනවා කතා කරන්න දෙන්නකෝ ජනතාව විසලා කියන්න බැරි හින්දා දැන් ඔහොම ඉන්න පොඩ්ඩක් අහන් ඉන්න
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ ඉන්නේ පාර්ලිමේන්තු මේ 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 කැබිනට් මණ්ඩලයේ ඉන්නේ. එතකොට ජනාධිපති ධූරයත් එක්කත් නෑ. හැබැයි ඒකට උපදෙස් දෙන මේ සියල්ලට උඩින් ඉන්න ජාතික විධායක සභාවේ ඉන්නවා. දැන් අර උපදේශකාරක හරින්නකො මන්ත්‍රීතුමා. පාර්ලිමේන්තු උපදේශකාරක ඉන්නකො මන්ත්‍රීතුමා. මාරන්නේ මෙයාගේ. එහෙම ඉන්නවද උපදෙස් දෙන්න? මේ අහන් ඉන්න බෑ නෑනේ පුරුදු කරන්න පො. එතකොට එතකොටයි. දැන් මේ මේ අයට පහුගිය දවසේ අර මේ කාර් සේල් කට්ටිය හයිබ්‍රිඩ් කාර් කට්ටිය එනවා මේ ප්‍රශ්නේ පිළිබඳව මේ රටේට මේ ලෝකේ තුන්වෙනි වැඩිම හයිබ්‍රිඩ් කාර් සභාවක් තියෙනවා. මේ පිළිබඳව කතා කරලා ලංකාවට මේ පරිසර ආරක්ෂා කරන වාහන පිළිබඳ කතා නම් ඔන්න කාර් සේල් කාර්යෝ ටික ආවහම 125 කෑලි කඩා ගන්න පුළුවන් කියලා තේරෙනකොට අපි මේ ප්‍රශ්නේ ජාතික සභාවට ගිහිල්ලා විසඳ ගන්නවා. ඔන්න මේ අනුර කුමාර දිසානායක මහත්තයා මාධ්‍ය ඉස්සරහා කියන කතාව. මේ ඇයිද පොරොන්දු වෙනව? හැබැයි අනිත් අයගේ ප්‍රශ්න ආවහම, ගොවියගේ ප්‍රශ්න ආවහම, වෙන වෙන ප්‍රශ්න ටික ආවහම මේ 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 එලෝෂියස් මහේන්ද්‍රන්ලාගේ ප්‍රශ්න එනකොට අපි ආණ්ඩුවේ නෙවෙයි. ස්තුතියි අපි අවසන් කරා. ජාතික සභාවේ නෑ. මේක තමයි හෙළුව. මේක තමයි ජනතා මේ ජාතික විධායක සභාවේ ඉන්නේ මේගොල්ලෝ. මේක තමයි ආණ්ඩුවේ ඉන්නේ. මේක යක්ද? මේගොල්ලෝ බොරුව කරනවා. හොඳයි ස්තුතියි. ජනතාව බොරු කියන්නේ බුදුදහම ජනතාව රවට්ටන එක කරන්නේ. අපි ඔබතුමා තවදුරටත් ඔබතුමා කවටනවා මෙතන අපි කිටි විරාමයකට ගිහිල්ලා ඔබ යලිත් වාද පිටිය සමඟ සම්බන්ධ වෙන්නේ ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තමයි අපේ මාතෘකාව උනේ. ඒ මාතෘකාව ඔස්සේ තමයි අපි මෙතෙක් කතා කළේ. අවසන් වටේ ඉන්නේ. ඉතින් ඇත්තටම දැන් ජාතික ආණ්ඩුවක් ඕනේ නැහනේ මනුෂ්‍ය නානකර මන්ත්‍රීතුමානේ ඔබතුමා සලහන් කරන්නේ. දැන් බලනකොට එක්සත් ජාතික පක්ෂය ආරාධනා කරලත් නැහැ හැම එකකට. මම මේ කවුරුවත් මේ යහපාලන ආණ්ඩුව ආරාධනා මම හිතන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ නිකන් හිතේ මවාගත්තු එකකට මේ උත්තර දීලා තියෙන. ඒක නිසා අපි ඒ ගැන අනාගතයේදී අපේ පක්ෂය මම හිතන්නේ මේ පිළිබඳව ගත යුතු තීන්දුව ගනීවි. ඔබතුමන් ළමනේ දැන් කියන්නේ මේක මෙහෙම ආරාධනා කරලා නැහැයි මෙහෙම එකක් මේ අපි හිතේ මවාගත්තු එකක මේ කරලා තියෙන කියලා. කොහොම වුණත් අද මෙහෙම මේ ජාතික ආණ්ඩු සංකල්ප පිළිබඳ කතා වෙනකොට අපි හිතුව අඩු ගානේ මේ ආණ්ඩුව හදද්දි විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලය පත් කරනවායි කියපු වැඩපිළිවෙලක් තිබුණේ. හැබැයි ඇමති මණ්ඩලය පත් කරනව අධිකරණ හා කම්කරු ඇමතිවරයා එක්කෙනෙක්. එතකොට කම්කරු ප්‍රශ්නයක් ඇවිල්ලා මිනිස්සු අධිකරණයට ගියාම ආයෙත් යන්නේ අධිකරණ ඇමතිවරයා ඉන්න තැනටමයි. ඊට පස්සේ ක්‍රිස්තියානි හා අභ්‍යන්තර කටයුතු එකම ඇමතිවරයේ ආගමික අර්බුදයක් මතුවෙලා මොනවා හරි ගැටලුවක් ආවොත් අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා එතන. මම මේ කියන්නේ conflict of interest ඇති වෙන ප්‍රශ්න මේ. එතකොට උසස් අධ්‍යාපන ඇමතිවරයා උසස් අධ්‍යාපන මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන මේක නිකන් අර චොක්ලට් එක සෝස් කනෝ වගේ වැඩ නිකන්. ඒ කියන්නේ ගැළපෙන්නේ නැති අමාත්‍යංශ එකට අරගෙන තිනවා. ඔබලගේ ආණ්ඩුව කාලේ තෝ නෑ මෙහෙම නොගැලපීම් තිබුණා නෑ. මේවා බෙදා හදලා ලස්සන ඊට වඩා විද්‍යානුකූලව මේක කෙරුණා. හැබැයි ඉතින් විද්‍යානුකූලව ඒ තිබුණාට වඩා හොඳින් කරන්නනේ මේ යෝජනා කළේ. එතකොට දැන් රාජ්‍ය ආරක්ෂක මුදල් සහ අධ්‍යාපන අමාත්‍ය ධූර පිළිබඳවත් යම් යම් කතා තියෙනවා. යම් යම් විවේචන තියෙනවා අද ජනතාවගේ ඇති වෙලා. ඒ වගේම දැන් මේ වංචා දූෂණ පිළිබඳව ඔබතුමාලා මෙච්චර වෙලා කතා කරා. වංචා දූෂණ පිළිබඳව අපි කියන්නේ ඒව පිළිබඳව හොයන්න. හැබැයි ඕනම කෙනෙක් නඩුවක් දාලා වැරදිකරුවෙක් බවට පත් කරලා උසාවියකින් දඬුවම් ලබා දෙන තුරු ඔහු හොරෙක් වෙන්නේ නැහැ. ඒ නිසා මාධ්‍ය සම්දර්ශන ඉදිරිපත් කරාට ඒක හරියන්නේ නැහැ. දැන් රවි කරුණානායක මහත්තයා ගත්තාම මූල්‍ය මේ විදේශ මුදල් පිළිබඳව යම් කිසි ගනුදෙනුවක් සම්බන්ධයෙන් එතුමා උසාවි යනවා. හැබැයි අපි කියන්නේ එතුමා හොරෙක් කියලා. අපි කියන්නේ එතුමාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. ඒ නඩුව ඉවර වෙලා එතුමා නිවැරදි වෙයිද හරි වෙයිද කියලා අපි දන්නේ නැහැ. අන්න එදාට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා මේ හිටපු ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ වටේ හිටපු සියලු දෙනා හොරුය මෙහෙම කියලා අල්ලස් කොමිසමට ගිහිලා ෆයිල් බාර දෙන්න මේ සියලුම අයගේ එදා ඉතිහාසයේ 2002 ආණ්ඩුවේ හිටපු අයගෙත් ෆයිල් බාර දෙන්න මෙහෙම සියලු දෙනාගේ ෆයිල් බාර දීලා හොරු කවුද කියලා හරියට අල්ලලා ඒ හොරුන්ට දඬුවම් දෙන්න අපිටත් ඕනි. මේ රටේ පාර්ලිමේන්තුව හොරු නැති සුපිරිසිදු මේ රටට ආදරය කරන මේ ජාතියට ආදරය කරන මේ රට නොබෙදෙනවාට අකමැති මේ රට වෙනුවෙන් පෙනී හිටින්න කැමති පිරිසක් පාර්ලිමේන්තුවට එන්නේ. එහෙම නැතුව තමන්ට ඌමනා විදියට තමන්ගේ වාසිය වෙනුවෙන් රට පාව දෙන්න පුළුවන්, ජාතිය පාව දෙන්න පුළුවන්, රටේ ඒකීයත්වය විනාශ කරන්න පුළුවන්, රට බෙදුනත් කමන්නේ අපිට බලය ගන්න ඕන දෙයක් වෙනුවෙන් අපි රට පාව දෙන්න සූදානම් කියන කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට එන්නේ නැතුව රට වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි කියන එක මම නැවතත් සඳහන් කරනවා. ජාතික ආණ්ඩුව නෙමේ මොන ආණ්ඩුව හැදුවත්. සුති අජිත් මන්නාපෙර මන්ත්‍රීතුමා මන්ද ඔබතුමාට අවසන් කරන්න දුන්නා. හරි. එතකොට ඔබතුමා කිව්වා මේ ඇමතිවරු සංඛ්‍යාව ගැන ප්‍රශ්නයක් තිබ්බා කියලා. ඒ කියන්නේ ඇමතිවරු ටික කම්පැක්ට් කරලා වැඩි. ඒ කියන්නේ කම්පැක්ට් විද්‍යානුකූල බෙදීම. අපි විශේෂයෙන්ම දැන් මේ රටේ ජනතාවට පහුගිය දවස්වල අපි සහන දුන්නා. ඒ කියන්නේ ඉන්ධන මිල අඩු කළා.
ඩීසල් පෙට්‍රල් භූමිතෙල් මේ ඔක්කම අඩු කළා. කිරි පිටිමිල අඩු කළා. එතකොට හාල් මැස්සු අඩු කළා. හරිද? එතකොට සීනි අඩු කළා. අඩු කළා. කහත් අඩු කළා. ඔත්ත මල්ලිත් අඩු කළා. සීනිත් අඩු කළා. කිරි පිටිත් අඩු කළා. ගෑසුත් අඩු කළා. ඉඩ දෙනවනම් මාර්ජන දෙක. පොඩි පර්ෂද සීනි. මාර්ජන දෙනවනම්. ඉඩ දෙනවනම්. ඉඩ මේ අවස්ථාවේ නෑ. මේ අවස්ථාවේ නෑ. එතකොට අපි ගෑස් අඩු කළා. පඩි වැඩි කළා. මේ කරේ කොහොමද දන්නද ඔබතුමාගේ ඇමති මණ්ඩලයේ ප්‍රශ්නේ? දැන් ගොඩක් ලොකු දේවල් අඩු වෙලා නැහැ ඒ උනාට. දැන් ඒ කියන්නේ මේ දින 50කට වෙදිලා මේ ලොකු විපර්යාසයක් කරගන්න. නේද සමන් ගන්න ගියාම සමන් නැත්තම් හාල්මස නැත්තම් ප්‍රධාන අපි දින කීයෙන්ද දැසීනි අඩු වෙච්ච එක ප්‍රධාන එකක් නෙමෙයිද? ඩීසල් අඩු වෙච්ච එක ප්‍රධාන එකක් නෙමෙයිද? බස් ගාස්තු අඩු වෙච්ච එක ප්‍රධාන එකක් නෙමෙයිද? ඔබේ ඔබතුමා 100යි. හැබැයි වියදම වැඩි වෙලා තියෙනවා. පොල් ටික වැඩි වෙලා බාධා නොකර අපි 400ක් බාධා නොකර අපි දෙනවා. මාසික වියදම ගාස්තු අඩු කරපේක දැනගෙන පොල් ටික වැඩි වෙලා මගෙන අපි කොත්තමල්ලි අඩු කරන එක ගැන කතා කරනවා උඹලකට අඩු එක කරන ගැන කතා කරනවා නමුත් සීනි අඩු කරපු එක එතකොට පෙට්‍රල් භූමිතල් ඩීසල් අඩු කරපු එක බස් ගාස්තු අඩු කරපු එක අඩු කරලා නැහැ ලෝක වලට බාධා නොකර අවස්ථාව තියෙන්නේ කිරිපිටි අඩු කරපු එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ඉතින් මේවා කලේ බලන්න මේ ඇමතිවරු සංඛ්‍යාව අපි අඩු කිරීම තුල ඇමතිවරු සංඛ්‍යාව මේ රටේ ඒකට අපිට එදා හිටියා ඇමතිවරු 71ක් ඒක අපි 31 දක්වා අඩු කරා ඒ අඩු කරලා අපි ඉතුරු කරා කෝටි 250ක් ඒ කෝටි 250 බලන්න ඇමතිවරු ඔබතුමා කියන ඇමතිවරු අඩු කිරීම තුල මොකද අපි කිව්වා ඇමතිවරු එදා පොල් ගහට ඇමතිවරු දෙන්නයි සීනි ගහට උග්ගහට ඇමති කෙනයි හැබැයි සීනි අඩු උනේත් නැහැ උග්ගහට ඇමති කෙනෙක් ඉන්නවා කියලා සීනි වලට ඇමති කෙනෙක් ඉන්නවා කියලා සීනි අඩු උනේ නැහැ සීනි වැඩි වුණා නමුත් අපි සීනි වලට ඇමති කෙනෙක් දාන්නත බඩු අඩුම අඩු කරලා පෙන්නවා සතින් ගෙනල්ලා ඔව් පොල් ගහට ඇමතිවරු දෙන්නයි එදා පොල් මිල වැඩි වෙනවා අද කියනවා අද එහෙම ඒ ඇමතිවරු දෙන්නෙක් දාලා වැඩි කරනවා වගේ වැඩි වුණාද නෑ එහෙම වැඩි වෙලා නැහැ ඒකද මම ඔබතුමාට කියන්නේ අපි මේකේ ඇමතිවරු 100ක් 200ක් දැම්මා කියලා අපි ඔක විවේචනය කරපු දෙයක් නෑ අපි හැමෝම කිව්වා මේ ඇමති සංඛ්‍යාව වැඩි ඇමති සංඛ්‍යාව අඩු කරන්න ඕනේ ප්‍රශ්නේ සංඛ්‍යාව ඒ ඇමතිවරු අඩු කරද්දී කොහොමද නිකන් අර මේ ඔබතුමාට ඒක දැන් මෙහෙම මේ කෙටි බාද කියන වෙලාවක් නෑ ඉතින් ඇමතිවරු අඩු වුණාට තිබිච්ච වාහන වලින් දෙක දෙක ඒ පැත්තට ඇමතිවරුන්ට දුන්නත් එක්ක නෑ මං කියන්නේ නිකන් දුන්නා නේ ඇමතිවරු දැන් ඒක තමයි අපි දැන් මේ දින තව අලුත් ආණ්ඩුව පත් වෙලා දින 60යි නේ ගිහින් තියෙන්නේ දින 60යි තව අලුත් ආණ්ඩුව පත් වෙලා ගිහින් තියෙන්නේ මොකද මේක අපි පත් කළේ මේ ආණ්ඩුවක් ගෙනියන පරමාර්ථය තුල නෙමෙයි අපි මේක බත් ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැක්ක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් එක්ක මේක කරන්න බෑ මේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ හිඳ තමයි එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අත්වල් බැඳගෙන ප්‍රජාතන්ත්‍රවාදී නායකයත් එක්ක අත්වල් බැඳගෙන අපි මේක හදමු එතකොට විශ්වාසයක් තිබ්බ හදන්න පුළුවන් කියලා එතකොට තමයි ජනතා විමුක්ති පෙරමුණත් මේ යන ගමන හරි කියලා ඒගොල්ලෝ යම් දැක්මක් දැක්කේ. ඒ කියන්නේ යම් දැක්මක් දැක්ක එතුමාලා මේකට ඇවිල්ලා එක්කහුනේ නැහැ අපිත් එක්කලා අපිත් එක්ක ස්ටේජ් වලට නැගගෙන. යම් දැක්මක් දැක්ක මේ පෞල් වාදයට එරෙහිව යන සටන හරි කියලා. එතකොට අපි මේ අපි විශේෂයෙන්ම කියන්නේ මේ චතුර මේ කියලා තියෙනවා තව පාරක් වට දෙනවා නේද? නෑ නෑ මේ මට විශේෂයෙන්ම අපි කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ සියලු 23 වෙනිදාට පස්සේ අලුත් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයකින් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම. ඒක මේ මනුෂ්‍ය මන්ත්‍රීතුමා කියනා වගේ මේ එක්කහුව වෙච්ච මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරනවා වගේ එකක් නෙමෙයි. ඒ හිතන එකක් නෙමෙයි. නමුත් ඇමතිවරුන් වැඩ මේ රටේ බුද්ධිමත් ජනතා ඡන්දයෙන් පත් වෙලා ආවිල මොන පක්ෂෙන් ආවත් ඒ වැඩ කරන්න පුළුවන් නම් ඇමතිකමක් දුන්නා මොකද්ද වෙන්නේ? හොඳයි. ස්තුතියි ලක්ෂ්මන් නිපුණාච මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවසන්. චරුත මේ චතුර මං මේ අවසාන මොහොතේ මේ මනුෂ්‍ය මන්ත්‍රීතුමත් එක වාදයකට පැටලෙන්න හදනවා නෙමෙයි. මට නිකන් තේරුණා මේ තුමා නිකන් තේරුම් ගන්න බැරි නිකන් දේශපාලන ප්‍රපංචයක් කියලා. මට දැනුයි මතක් වුණේ මෙතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවේ. ඉඳලා තමයි මහින්ද මහතාගේ පෞල් පාලනයට සහයෝගය දැක්වුවේ. ඒක නිසා මට දැන් තමයි ඒක තේරුණා. අපි අපේ පැත්තෙන් ඇත්තටම මේ ලැබිලා තියෙන අවස්ථාව හොඳ පැත්තකින් අවසන් කරන්න තමයි අපි ජාතික විධායක සභාව නියෝජනය කරන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ අපි කොහොම හරි ව්‍යවස්ථා සංශෝධනයේ විධායක ජනාධිපතිකමේ තියෙන අඩුපාඩු ටික ඉවත් කරලා දීමේ කටයුතු අපි මේ කටයුතු කරනවා ඉස්සරහට ඒක අනිවාර්යෙන් වෙනවා. ඒ වගේම ජාතික විගණන පනත අපි මේ රටට සම්මත කරලා දෙනවා. ඒ වගේම තමයි තොරතුරු දැනගැනීම පනත සම්මත කරලා දෙනවා. මට මතකයි අම්ර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහුවා මේ අධිවේගී මාර්ගවලට ගිය මුදල් ප්‍රමාණය කොහොම කියමුද කියලා. දිනේෂ් ගුණතර ඇමතුමා උත්තර දුන්නේ ඒවා රාජ්‍ය රහස් කිව්වා. පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව වෙන කොහේ කියන්නේද? ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගිය ගමම් සම්බන්ධ විස්තර ඇහුවා රටේ සල්ලි කොච්චර වියදම් කළාද කියලා. කිව්වා ආරක්ෂක හේතු මත කියන්න බෑ කියලා කිව්වා. මේ යන්න තියෙන ඒවා නෙමෙයි ගියේ වැහුවේ. ඒක රටේ ජනතාව දැනගන්න ඕනේ නැද්ද? ඒ නිසා ඔන්න ඔය 50 ටික අපි පාර්ලිමේන්තුවට සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම අපි
අප්‍රේල් 23 වෙනිදා පස්සේ එක දිනක්වත් මේක ඉස්සරහට යන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ජාතික විධායක සභාව නියෝජනය කළේ ඔන්න ඔය කාරණේට. ඔන්න ඔය ටික රටට හදලා දෙන්න. ඒ නිසා අපි කියන්නේ මේ හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. මම විශ්වාස කරනවා 1952 බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිහි ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා. ඉන්පස්සේ තමයි මේ රටේ තට්ටුමාරු දේශපාලනේ ගියේ. අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයා එක උදව්වක් මේ රටට කරලා තිනවා. ඔය දෙක එකක් බවට පත් කරන්න කටයුතු කරලා තිනවා. ඒ එක එක සංකල්පෙන්නේ ඕනෝකත් එක්ක. ඒක තමයි දේශමානිකව මේක තේරුම් ගන්න ඕන දේ. ඒ නිසා මේක ජනතා බලයේ මූලික වෙච්ච දේශපාලනයකට තමයි දැන් ඉස්සරහට තල්ලු වෙන්නේ. ඒකට අවස්ථාව එනවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී. අපි විශ්වාස කරනවා ඡන්දදායකන්ගේ පැත්තෙත් වැඩක් තියෙනවා. හොරුපත් කරලා අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පක්ෂය හොඳ මිනිස්සු ඉන්නවා අපි කියන්නේ. ඒ නිසා හොරුපත් කරලා හොරු අල්ලන්න කියන ඒවා දඬුවම් දෙන්න කියන එක නෙමෙයි ඡන්දදායකය පැත්තෙන් තියෙන්නේ. අපි විශ්වාස කරනවා විද්වත් සභාවක් බවට මේ පාර්ලිමේන්තුව මේ රට පත් කරන එක ඡන්දදායකගේ යුතුකමක් කියලා. ස්තුතියි. අපි ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය කතා කරේ. ඒක මේ වෙලාවේ කතාබහට ලක් කරන මාතෘකාවක් සහ දේශපාලනික වශයෙන් මෙන්ම ජනමාධ්‍ය තුල කතාබහට ලක්වන කාරණයක්. කෙසේ නමුත් ඒකට උත්තරකරුවෙක් ඒකට අයිතිකාරයෙක් හොයාගන්න අපහසුයි. කෙසේ නමුත් ඒ කතාබහට ලක් වුණා. අද අපිත් එක්ක සම්බන්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමාට සම්බන්ධ වුණාට. ඒ වගේම අපත් සමග සම්බන්ධ වුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමාටත්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සම්බන්ධ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම් මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමාටත්. අපි එම් ඒ සුමන්තිරන් මහත්මයාටයි දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධ වෙන්නට ආරාධනා කරලා තිබුණේ. එතුමා එන බව දැනුවත් කළා, එන බව කිව්වා. නමුත් එතුමා සම්බන්ධ වුණේ නැහැ. කෙසේ නමුත් වාදපිටිය අවසන්. අපි යලිත් හමුවෙමු වාදපිටියෙන්. හෙට ඔබට අද දෙන 24/7 ඔස්සේ වාදපිටිය නරඹන්නට පුළුවන් යලිත් වතාවක්.